හරි එක ඔගලන්ට මොනහරි ගැටලුවක් තිබ්බත් ඔගොලො ඍජුව මාව සම්බන්ධ කරගන්න. මේ සර් මට මෙන්න මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. පරණ පාඩම් වුණත් කමක් නැහැ. පර කලින් කියන්නේ මොනහරි ඉස්සරහට තියෙන පාඩම් වුණත් කමක් නැහැ. ඔගොලෝ එක එක ප්‍රශ්න පත්‍ර කරනවා. මම දන්නවා පාස් මේ කියන්නේ හැම මම නම් දන්න විදිහට මගේ කියන්නේ මම නම් දන්න විදිහට මම ස්කෝල් වලින් ගත්ත අප්ඩේට් වල හැටියට සාමාන්‍යයෙන් අපි විභාග කියන්නේ ඕගලගේ ස්කෝල වලට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නේ. කියන්නේ පාඩමක් දෙකක් නෙවෙයි, සාපේක්ෂව පාඩම් වල යම් කිසි ප්‍රමාණයක ඉස්සරහින් ඉන්නේ 2025 සම්බන්ධව ගත්තොත් උනේ. එතකොට ඕගලගේ වාර විභාගයට එන කොටස් වලින් ලොකු ප්‍රමාණයක් අපි කවර් කරලා තියෙන්නේ. දැන් පළවෙනි පාඩම අද ඉවර වෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා අපි දෙවෙනි පාඩම ඉල්ලුම සැපයුම නම්‍යතාවය සහ සමතුලිතය කියන එක. දෙවෙනි පාඩමේ තියෙනවා ප්‍රධාන අංග තුනක්, සෝරි අංග හතරක්, ඒ කියන්නේ ප්‍රධාන කොටස් හතරකට ඒ දෙවෙනි පාඩම බෙදෙනවා. තුන්වෙනි පාඩම බෙදෙන ප්‍රධාන කොටස් තුනකට විතරයි. තුන්වෙනි පාඩමේදී අපි කතා කරා ආර්ථික විද්‍යාව හැඳින්වීම, දෙවෙනි එක ආර්ථික විද්‍යාවේ ආර්ථික පද්ධති, තුන්වෙනි එක නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය. හරි, අපි බලමු මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය හැමදාම කරනා වගේ පොඩි සමරයිස් එකක් ගහනවා. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කිව්වහම ඕගොල්ලන්ට කොහොමද මේක මතක තියාගන්නේ? මෙච්චර ලොකු තිය පාඩමක්, මෙච්චර නිකන් තාර්කණය කරන්න තියෙන ලොකු පාඩමක්, මේ වගේ පාඩමක් කොහොමද ඔයගොල්ලෝ මතක තියාගන්නේ? හරි, අංක එක මුලින්ම ඔයගොල්ලන්ගේ පාඩම් වල කතා කරද්දී, පාඩම් වල ප්‍රශ්න හද්දී අංක එක පළවෙනියට මහන ඔයගොල්ලන්ගේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය යනු. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. වක්‍රය කියන්නේ මොකද්ද කියලා, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මොකද්ද කියලා. දෙවෙනියට අපි කතා කරනවා දෙක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. දෙවෙනි එකට අපි කතා කරනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය උපකල්පන. පළවෙනි එක නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය කියන්නේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ උපකල්පන ගැන කතා කරනවා. උපකල්පන කියන්නේ මොනවාද? මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් හදද්දී අපි මූලික වශයෙන්ම මුලින්ම මොනවාද ස්ථාවරයි කියලා හිතාගන්න ඉන්න දේවල්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ආර්ථිකයේ භාණ්ඩ වර්ග කීපයක් ඇදුණ වුණාට අපේ තියෙන ආර්ථිකයේ භාණ්ඩ වර්ග දෙකයි හදන්න කියලා අපි උපකල්පනය කරනවා. අපේ තියෙන නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ගන්න නිෂ්පාදන හැකියාව අපි ගද්දි, නිෂ්පාදන හැකියාව ගද්දි අපි බලනවා මොකද මේ අපේ මේ නිෂ්පාදන හැකියාව ගන්න ගද්දි මොන සම්පත් සම්භාරයේ උපරිම ප්‍රයෝජනයට ගන්නවයි කියලා කියනවා. කාර්යක්ෂමතාවයේ උපරිම ප්‍රයෝජනයට ගන්නවයි කියලා කියනවා. අන්න ඔහොම උපකල්පන කිහිපයක් තියෙනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය තුල. ඊට පස්සේ අපි කතා කරා නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය ආන්තික, ආවස්තික, පිරිවැය. ආන්තික ආවස්තික පිරිවැය කොහොමද ගණනය කරන්නේ? පිරිවැය අවස්ථා වර්ග. පිරිවැය ගණනය කිරීම ආන්තික අවශ්‍යක පිරිවැය ගණනය කිරීම, ඒ වගේ අවස්ථා අංකයක ගණනය කිරීම දෙවන අවස්ථා. අවස්ථා වර්ග තුනක් තියෙනවා අංකයක තමයි. පළවෙනි එක වැඩෙන අවශ්‍යක පිරිවැය, වැඩෙන අවශ්‍යක පිරිවැය. දෙවෙනි එක හීනවන. පළවෙනි එක වැඩෙන, දෙවෙනි එක හීනවන, තුන්වෙනි එක ස්ථාවර. ස්ථාවර මේ වගේ තමයි නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයේ ආන්තික අවස්ථික පිරිවැය ගණනය කරන ආකාර සහ ඒ වගේ අවස්ථා කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට අපි කතා කරනවා ආන්තික අවස්ථික පිරිවැය ගණනය කරනවා වගේම තමයි මේකෙන් අපි හදනවා නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර. නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර කියලා මේ නිෂ්පාදන හැකියා මායිම මේ වක්‍රය ගැන කතා කරනවා. වක්‍ර වක්‍රය වක්‍ර මේ වක්‍ර නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. නිෂ්පාදන හැකියා මායිම් මේතර වක්‍රය යනු කුමක්ද? යනු මේ නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය. ඒ කියන්නේ මේ ආන්තික අවශ්‍යක පිරිවැය අනුව නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර ප්‍රධාන ස්වරූප තුනයි. මූලයට උත්තල මූලයට අවතල. ඊට පස්සේ අපි කතා කරනවා සරල රේඛීය.
සලර් රේඛීය. පොඩ්ඩේ මම මේක ලොකුට ලියන්න. උත්තල අවතල ඊළඟට සරල රේඛීය. උත්තල අවතල සරල රේඛීය. හරි මේ බලන්න. දැන් ඔයගොල්ලන්ට මේක මම මේක චුට්ට මේක ඕන හැමතිස්සම මම මේක කියලා දුන්නා. නමුත් අද අලුතෙන් ආපු ළමයි දෙතුන් දෙනෙක් ඉන්න හින්දා කොහොමද මේ වගේ දෙයක් කොහොමද දැන් මේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රේ හැඩේනේ. හැඩේ යනු ප්‍රධාන ස්වරූප දෙකයි 3යි. හැඩය උත්තල අවතල සරල රේඛීය. දරුවෝ මේ බලන්න උත්තල කියන්නේ මේවත්. උත්තල කිව්වම ඔයගොල්ලන්ට පැටලෙනවා මේක හරි අමාරුයි සර් මතක තියාගන්න. උත්තල මෙහෙම එකක්ද උත්තල මෙහෙම එකක්ද කියන එක මතක තියාගන්න අමාරුයි. මම පොඩි ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයගොල්ලන්ට පුළුවන් නම් මේක මතක තියාගන්න. මේක තමයි හරියම ලේසියෙන් ක්‍රමය. උත්තල අපි ලියනවා දරුවෝ මෙහෙම. උත්තල කියන එක උත්තල කියන එක අපි මෙහෙම ලියනවා. මේ උයන්න පොඩ්ඩක් මේ පැත්ත හරෝල ලියනවා. උත්තල කියන එක මෙහෙම ලියලා මේ වක්‍රයක්නේ. මේ වක්‍රය නම් අපි මෙහෙම ඉරි කැලි දෙකක් ගහනවා. වක්‍රය නම් මෙහෙම ඉරි කැලි දෙකක් ගහනවා. එතකොට ආඩ අන මේ වක්‍රයෙන් පිට තියෙන අනවශ්‍ය දේවල් ටික මම කපා ඉවත් කරනවා. කපා ඉවත් කරාම අපිට මෙහෙම සරල මෙන්න මෙහෙම හැඩයක් දකින්න හම්බෙනවා. එහෙම නැතුවත් අපි මෙහෙම කතා කරොත් එහෙම මෙන්න මෙහෙම හැඩයක් මෙන්න මේම හැඩය දකින්න හම්බෙනවා. මේ තමයි උත්තල. උත්තල උත්තල නිෂ්පාදන හැකියාව මායි වක්‍රය. මේ උත්තල නිෂ්පාදන හැකියාව මායි වක්‍රය. හරිද? පොඩ්ඩ ඉන්න. මේ තියනේ උත්තල එක. අවතල කිව්වහමත් ළමයින්ට මතක ආයි පැටලෙනවා සර් මේ කොහොමද හොයාගන්නේ කියන එක. දැන් අවතල කිව්වා කොහොමද තියෙන්නේ මොන වගේද තියෙන්නේ කියලා එක ආයි පොඩ පැටලෙනවා. බලමු අපි ආයි තේ වගේම පොඩ්ඩක් මතක තියාගන්න පොඩි ක්‍රමයක් බලනවා. අවතල කියන එක මම පොඩ්ඩක් අනිත් පැත්ත හරවනවා. අයන්න 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 හරවනවා මෙහෙම. අයන්න මේ අයන්න අපේ මෙදින අයන්න සාමාන්‍ය අයන්න ලියන්නේ මෙහෙමනේ. මේක වක්‍රයක් හින්දා වක්‍රයට අදාළ දේ වක්‍රයට අදාළ අක්ෂ දෙකක් ලකුණු කර ගන්නවා. අර වගේමයි වක්‍රයෙන් පිටතේ තියෙන දැන් වක්‍රයක් නේ මට ඕන අනිත්‍යව මට වැඩක් නැහනේ. වක්‍රයෙන් පිටතේ තියෙන කැලේ ටික අයින් කර ගන්නවා. වක්‍රයෙන් පිටතේ තියෙන කැලේ ටික අයින් කරගත්තාම මට පේනවා මෙන්න මේ වගේ හැඩයක්. වක්‍රයෙන් පිටතේ තියෙන අනිකුත් කැලේ අයින් ටික කරගත්තාම අපිට මේ වගේ හැඩයක් ලැබෙනවා. බලන්න ඔගොල්ලන්ගේ ආන්තික ආවස්තික පිරිවැය නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ හැඩය කොහොමද ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මෙන්න මේ වගේ හැඩයක්. ඕක තමයි මම කියන්නේ. තමයි කඩපාඩම් කරගන්න එපා. මේ වගේ පොඩි ක්‍රේටි ක්‍රම තියෙනවා ඕන තරම්. මේ ආර්ථික විද්‍යාව ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයන්වල ඕන තරම් ක්‍රේටි ක්‍රම තියෙනවා. මේක සර් මේ විදියට මතක තියාගන්න ඕනේ මෙහෙම කියලා ඒ බොරු කතා. එහෙම අදාළ කරගන්න යන්න එපා. ඒ ඕගොල්ලන්ට වෙන ඕගොල්ලන්ට පාඩම් කරගන්න පුළුවන් නම් යම් තාක් දුරකට හොඳයි. අවුලක් නැහැ. නමුත්තර මම නම් කියන එච්චර ලොකුට මහන්සි වෙන්න එපා. මීට වඩා දේවල් තියෙනවා මේක ඉගෙන ගන්න. අන්න ඒවට ඔළුව වෙහසන්න. ඒ ඒවට ඔළුවට මෙමරි එක තියාගන්න. මේ වගේ කෙටි ක්‍රම වලින් කොහොමද නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක හැඩය කොහොමද තියෙන්නේ කියන එක මේ වගේ සරල ක්‍රමයකින් හොයාගන්න. හරිද? මේ වගේ සරල ක්‍රමයේ මේ උත්තල මෙය අවතල. අවතල බලන්න අවතල හැඩය මෙහෙමද නැද්ද කියලා. අවතල හැඩය මෙහෙම ඉන්නේ. ඊළඟට අපි තියෙනවා සරල රේඛීයව. සරල රේඛීයව කියනවා නම් අපි කතා කරන්නේ සරල රේඛීයව නම් සාමාන්‍ය සරරේඛීයව නම් කොහොමද? සරරේඛීයව කියන්නේ රේඛාවක් තනිකර සරල රේඛාවක්. සරරේඛීයව කියන සරල රේඛාවක් මෙහෙම. ඉතින් සරල රේඛාවක් නෑ අඳින කියලා දෙන්නේ. හරි සරල රේඛාවක් නැද්ද? සරරේඛීය නිෂ්පාදන හැකියාවයි වක්‍රය කියන්නේ මේකට. හරිද? මේක. ඊළඟ දේ තමයි අන්න මෙතනදී පොඩි මතයක් තියාගන්න ඕන. ළමයි සමහර වෙලාවට අඳිනවා මේ සරල රේඛීය වක්‍රය. මෙන්න මෙහෙම. මම කියන්නේ ඕගොල්ලෝ කරන වැරදි. අපිට ඕන හැමතිස්සෙම ධන බෑවුමක් නෙමෙයි ඍණ බෑවුමක්. මේ අපිට මේක හදුවාම එන්න අපිට මෙතන ඍණ බෑවුමක්.
මේ වගේ වක්රයක් ඇන්දොත් දන් දරුව අපිට හම්බෙන්න ධන බෑවුම. අපිට හම්බෙන්න ධන බෑවුම. ආන්තික සොරි අපි අවස්ථක පිළිවෙල සෑම සිටම කැපවෙන එක කැපවීමෙන් තමයි නිමුම වැඩි වෙන්නේ. මේ වගේ එකක් ඇන්දොත් එහෙම හැමතිස්සෙම දෙපැත්තම සමානව මේ භාණ්ඩ වර්ග දෙකේම නිමුම වැඩි කරන්න පුළුවන්. එකක්වත් කැප කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එකක්වත් කැප කරන්න සිද්ධ වෙන්නේ නැති නිසා හරි ප්‍රශ්නයක් නැහැ මේකේ දෙකේම සරලේකී එක මේක මේක කැප කරන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ධන බෑවුමක් මේක වැරදි. ආවස්සික පිළිවෙල කියන්නේ කැප කරන්න සිද්ධ වෙන දෙයක්. මේ කැප කරන්න සිද්ධ වෙන දෙයක් කියන්නේ මේක. මේ කැප කරන්න සිද්ධ වෙන. මේ බලන්න ඔයාලට පේනවා. ඔයාලට පේනවා අපි කියන්නේ මේ x භාණ්ඩය කියලා. මෙතන x භාණ්ඩය කියලා. මෙතන y භාණ්ඩය කියලා. දරුව මේ බලන්න x භාණ්ඩය අපි වැඩි කරමු. x භාණ්ඩය වැඩි කරාම ඔයාලට පේනවා x භාණ්ඩය මෙහෙම වැඩි වෙන්න ඕන නම් y භාණ්ඩය කියන එක අඩු වෙන්න ඕන. x භාණ්ඩය වැඩි වෙනවා ඊට අනුරූපව y භාණ්ඩය අඩු වෙන්න ඕන. ඕක තමයි සරලරේඛීය අපි කියන්නේ. සරලරේඛීය ප්‍රස්ථාර කියලා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ. වක්‍රය ගැන කතා කරද්දී විතැන්වීම. විතැන්වීම. මේරි කතා කරා අපි. ඊළඟ අපි කතා කරන්න තියෙන ළමයට මතක තියාගන්න තියෙන ඊළඟ ප්‍රධානම දේවල් තමයි විතැන්වීම. ඕක මේක මතක නැත්තම් මේක පොඩි අයිනකින් ෂෝට් නෝට් එකක් ගහන්න. මේක තමයි ෂෝට් නෝට් එක. මහ ලොකු දේවල් නෙවෙයි. විතැන්වීම. විතැන්වීම. හරි. විතැන්වීම කිව්වහම විතැන්වීම ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා. අංක එක තමයි දරුවෝ ලක්ෂයක් විතැන්වීම. අංක දෙක තමයි වක්‍රය විතැන්වීම. අංක දෙක තමයි වක්‍රය විතැන්වීම. මේ බලන්න ලක්ෂයක් විතැන් වෙනවා කියන දරෝ ලක්ෂයක් වක්‍රය මත ඉහළ හෝ පහළට ගමන් කරන්න පුළුවන්. එක්කෝ වක්‍රය මත ඉඳලා ඇතුළට එන්න පුළුවන්. එක්කෝ වක්‍රය ඇතුළ ඉඳලා වතට යන්න පුළුවන්. ඔය සකාරණා තුන විතරයි ලක්ෂයක් විදැන් වෙන්න බලපාන්නේ. ඒ කියන්නේ සෝරි මෙන්න ලක්ෂයක් විදැන් වෙන ආකාරය තමයි මේ තියෙන්නේ. මොකද ලක්ෂයක් වක්‍රයේ දිගේ ඉහළ හෝ පහළ ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුන ලක්ෂයක් වක්‍රය මත ඉඳලා ඇතුළට ගමන් කරන්න පුළුවන්. එහෙම නැතුන වක්‍රය ඇතුළ ඉඳලා පිටතට ගමන් කරන්න පුළුවන්. දරුවෝ ලක්ෂයක් විදැන් වීම ප්‍රධාන ස්වරූප වෙන හේතු හේතු හේතු. ඇයි මෙහෙම වක්‍රයක් විදැන් වෙන්නේ? අංක එක තමයි දරුවෝ කාර්යක්ෂමතාවය. අපි ලක්ෂණීයද නම් මේවා කඩපාඩම්. ඊළඟට තමයි පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. මෙන්න මේ ටික තමයි වක්‍රයක් විදැන්වීම සඳහා බලපාන්නේ. දරෝ කාර්යක්ෂමතාවය වෙනස් වෙනකොට වක්‍රය මත ඉඳලා ඇතුළට ගමන් කරන්න පුළුවන්. නැත්නම් වක්‍රය මත ඇතුළ ඉඳලා වක්‍රය මතට ගමන් කරන්න පුළුවන්. වක් පූර්ණ සේවා නියුක්තියත් එහෙමයි. පූර්ණ සේවා නියුක්තිය එහෙට මෙහෙට වෙනකොට වක්‍රය මත ඉඳලා ඇතුළට ගමන් කරන්න පුළුවන්. ඇතුළේ ඉඳලා මතට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ නිෂ්පාදන සංයෝගය වෙනස් වුණාම තමයි වක්‍රය එහෙට මෙහෙට යන්නේ. සෝරි ලක්ෂයක් වක්‍රය දිගේ එහෙට මෙහෙට යන්නේ. ලක්ෂයක් දිගේ වක්‍රය එහෙට මෙහෙට යන්නේ මේ මෙන්න මේක අපේ තියෙන සම්පත් සංයෝගය වෙනස් කරාම සම්පත් සංයෝගය වෙනස් කරාම තමයි අපේ වක්‍රය මත ලක්ෂයක් එහෙට මෙහෙට යන්නේ. හරි. අපි ඊළඟට කතා කරනවා වක්‍රය විතැන්වීම කියන එක. වක්‍රය විතැන්වීම කියන එක වක්‍රයක් විතැන් වෙනවා කියන දරුව ප්‍රධාන ස්වරූප දෙකයි තියෙන්නේ. වක්‍රයක් විතැන් වෙනවා කියන ප්‍රධාන ස්වරූප දෙකයි. අංක එක තමයි මහලොකු දේවල් නෙමෙයි මේකක්වත්. වක්‍රය වමට විතැන් වෙන්න පුළුවන්. එහෙම නැතුනොත් වක්‍රය දකුණට විතැන් වෙන්න පුළුවන්. හරි වක්‍රය වමට විතැන් කරමු අපි. ඊට පස්සේ වක්‍රය දකුණට විතැන් කරමු. දැන් ළමයින්ට ලොකුම වැටලිල්ලක් තියෙනවා. සර් වමටද දකුණටද විතැන් වෙන්නේ කියන මට හරියට පැහැදිලි වෙන්නේ නැහැ. සර් කොහොමද කියන්නේ වක්‍රය මටද සර් වමටද දකුණටද විතැන් වෙන්නේ කියලා. හරියටම කොහොමද කියන්නේ? සර් මට ඒක පැහැදිලි නැහැ. මේම හරි සරල දෙයක් අපි භාවිතා කරනවා.
ඔයා යනවා වක්‍රය මත මෙන්න මේ ප්‍රමාණක්ෂය මේ අපි කතා කරන මේ අපි හිතනකො මේක y බාණ්ඩය කියලා මේක x බාණ්ඩය කියලා මෙන්න අපි මෙතනට එනවා මෙතනට ඇවිල්ලා හිට ගන්නවා ඒ කියන්නේ අපි මේ වක්‍රය දිහා බලාගෙන වක්‍රය මෙන්න මෙතනට ඇවිල්ලා හිට ගන්නවා කියන්නේ මේ වක්‍රයේ මේ පැත්ත දිහා බලාගෙන වක්‍රය මෙන්න මෙතනට ඇවිල්ලා හිට ගන්නවා හිට ගන්නවා කියන්නේ මේ පැත්ත බලාගෙන ඉන්න වක්‍රය මේ y අක්ෂය මත බලන් ඉන්න මම මගේ වම් අත පැත්ත තමයි දරුවෝ මේ වක්‍රයේ වම. මගේ දකුණු අත පැත්ත තමයි මේ වක්‍රයේ දකුණ. එතකොට ඔයා මොනා හරි කරලා ඔයා මොනා හරි දෙයකට වක්‍රය විතෙන් වෙනවා මට ඒක හිතා ගන්න බෑ. මම යනවා මෙන්න මේ අක්ෂයට. අපි සාමාන්‍ය අපි කියන ප්‍රමාණ අක්ෂය කියලා. මේ ප්‍රමාණ අක්ෂයද සාමාන්‍ය ප්‍රමාණ අක්ෂය මේකත් මේක බාණ්ඩ වර්ගයක්. අර මම මේ ප්‍රමාණ අක්ෂය කිව්වේ අර මිලත් එක්ක සංසන්දනය කරනකොට. හරිද? ප්‍රමාණ අක්ෂය අපි මේකට ගිහිල්ලා හිට ගන්නවා හිට ගත්තාම මේක වම වමට විතන් වෙනවා දකුණ දකුණට විතන් වෙනවා මෙන්න මේ වමට දකුණට විතන් වෙන බලපාන ප්‍රධාන හේතු දෙකයි ප්‍රධාන හේතු දෙකයි අංක එක තමයි සම්පත් සම්භාරය අංක දෙක තමයි අංක එක තමයි සම්පත් සම්භාරය අංක දෙක තමයි තාක්ෂණය හා ඵලදායිතාවය. සම්පත් සම්භාරයයි අංග දෙක තාක්ෂණය හා ඵලදායිතාවය. මේ තාක්ෂණය හා ඵලදායිතාවය මම වෙන වෙනම කතා කරා. තාක්ෂණය වෙනස් වුණත් සම්පත් සම්භාරය වෙනස් වුණත් දරුවෝ අපේ මොකද නිෂ්පාදන හැකියාවයි වක්‍රය විතන් වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂණය හා ඵලදායිතාවය මත තමයි දරුවෝ නිෂ්පාදන හැකියාවයි වක්‍රයක නිෂ්පාදන හැකියාව තීරණය කරලා තියෙන්නේ. නිෂ්පාදන හැකියාව තීරණය කරලා තියෙන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයක තමයි. එතකොට මේ නිෂ්පාදන හැකියාවයි වක්‍රයක සම්පත් සම්භාරය අඩු වෙනකොට අපේ නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. මේ නිෂ්පාදන හැකියාව අඩු වෙනවා කියන දරුවෝ අපේ වමට විතන් වෙනවා. සාමාන්‍ය නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කියන්නේ දකුණට විතන් වෙනවා. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ දකුණට විතන් වෙනවා. දකුණට විතන් වෙනවා. මතක තියාගන්න ධාරිතාවය වැඩි වෙනවා. වැඩි වෙනවා නම් දකුණට. වැඩි වෙනවා නම් දකුණට. අඩු වෙනවා නම් වමට. දරුවෝ මේ බලමු මේ බලන්න. එතකොට සම්පත් සම්භාරය අඩු වීම වමට විතන් වෙනවා. තාක්ෂණය හා ඵලදායිතාවය පහළ යාම ආයි වමට විතන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වමට විතන් වෙන හේතු බලපාන හේතු අනිවාර්යයෙන්ම අපේ තියෙන නිෂ්පාදන හැකියාව අඩු කරන්න බලපාන හේතු. නිෂ්පාදන හැකියාව අඩු කරන්න බලපාන හේතු. හරිද? ඊට පස්සේ අපි කතා කරා නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ දකුණට විතන් වෙනවා කියලා. දකුණට විතන් වෙනවා කියන දරුවෝ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ ධාරිතාවය වැඩි වෙනවා. ධාරිතාවය වැඩි වීම නිසා අපිට හඩ ගන්න ප්‍රධානම දේ තමයි මොකද්ද? නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න නම් ප්‍රධාන හේතුව තමයි අපේ සම්පත් සම්භාරය ඉහළ යනවා, අපේ තාක්ෂණය ඉහළ යනවා, ඵලදායිතාවය ඉහළ යනවා. ඕක තමයි අපි කතා කරේ. ඊට පස්සේ අපි කතා කරනවා නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ ප්‍රයෝජන අංක 6. කැලි 6 තියෙන මහ ලොකු දෙයක් නෙවෙයි. ප්‍රයෝජන අංක 1, රෝම ඉලක්කම් අංක 1. පළවෙනිදේම අපි කතා කරනවා ප්‍රයෝජන විදියට ආර්ථික න්‍යායන් නැත්නම් න්‍යායන් නැත්නම් අපි කියනවා සංකල්ප එහෙම නැතුනොත් මූලධර්ම ආර්ථික න්‍යායන් එහෙම නැතුනොත් අපි කියනවා මූලධර්ම සංකල්ප. ඒ කියන්නේ අපේ තියෙන ආර්ථික විද්‍යාව අපි ඉගෙන ගන්න මූලධර්ම වගේක් තියෙනවා. මොනවාද? හිඟවම කතා කරනවා, ආවස්සික පිරිවැය කරා ගන්නවා, තේරීම ගැන කතා කරනවා, වර්ධනය ගැන කතා කරනවා, සංවර්ධනය ගැන කතා කරනවා, පසුබෑම ගැන කතා කරනවා, මේ කඩාවැටීම ගැන කතා කරනවා, ඊට පස්සේ විදේශ වෙළඳාම ගැන කතා කරනවා. ඔහොමම මේ අපේ ආර්ථික විද්‍යාවට අදාළ වූ අපි දේවල් කීපයක් කතා කරනවා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව නිල මූලධර්ම හේවත්
න්‍යායන් ටික අපි ආර්ථික විද්‍යාවේ කතා කරන අලුත් වචන ටික. ඔය අපි කතා කරන වචන ටික ආර්ථික විද්‍යාවද අවුද්ධමනය කියයි අර දේවල් කියයි. මෙන්න මේව විග්‍රහ කරන්නත් ආර්ථික විද්‍යාව ගන්නවා. ආර්ථික විද්‍යාව ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට ආර්ථික විද්‍යාව ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අංක එක තමයි මූලධර්ම. එහෙම සංකල්ප එහෙම නඳුන න්‍යායන් විග්‍රහ කරන්න. මොනවාද න්‍යායන් විග්‍රහ කරේ? අපි කතා කරා හිඟවම ගැන කතා කරා, ආවස්සික පිරිවැය ගැන කතා කරා, තේරීම ගැන කතා කරා, ඊට පස්සේ විදේශ වෙළඳාම ගැන කතා කරා, පරිභෝජනය ගැන කතා කරා, හරිද? ඊට පස්සේ අවි කතා කරා, ආන්තික වර්ධනය ගැන කතා කරා, පසුබැසීම ගැන කතා කරා, ඊට පස්සේ ආර්ථික අවපාතය ගැන කතා කරා, බොහොම බොහොම සෑහෙන දේවල් ගැන කතා කරා. මෙන්න මේකදී අද කතා කරන්න තියෙනවා ආංශික විතන්වීම කියන එකක් විතරක්. ආංශික විතන්වීම කියන එකක් විතරක්. ඊට පස්සේ අද තියෙනවා ඊළඟ ඊළඟ දේ තමයි අපි ඊළඟ දේ තමයි අපි කතා කරන්න යන ආර්ථික විද්‍යාවේ ප්‍රයෝජන නිෂ්පාදන හැකියාව මායිවකේ ප්‍රයෝජන වල කතා කරන්නේ දෙවෙනි එක තමයි. දෙවෙනි එක තමයි ආර්ථික විද්‍යාවේ න්‍යායන් ගැන කතා කරනවා වගේ තමයි. ආර්ථික සංසිද්ධීන් නැත්නම් ආර්ථිකයේ සිදුවෙන විවිධ ආර්ථිකයේ සිදුවන විවිධ මොනවාද ආර්ථික සංසිද්ධීන්. එහෙම නැතුනොත් අපි සංසිද්ධීන් එහෙම නැතුනොත් අපි කියනවා අවස්ථා. අවස්ථා දැන් මේ වෙනවට කියන්නේ මේ ආර්ථිකය කියන අපි මේ ස්වභාවිකව ජීවත් වෙන පරිසරේ මොනවාද වෙන්නේ? දැන් මේ වෙලාවේ හොඳටම වහිනවා, පාරවල් කැඩෙනවා, නාය යනවා, අපේ තීර එළවලු පරතුළු වගාවල් විනාශ වෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි ඇළදොල ගංගා පිරෙනවා. ඒ හොඳ පැති තියෙනවා, නරක පැති තියෙනවා. වගාවල් වලට හොඳට වතුර එනවා, වැව් ගංගා දෝරේ ගලා යනවා, උතුරා යනවා. එහෙම ඒවා තියෙනවා, නරක ඒවා තියෙනවා. පාලම් කඩා යනවා, ගෙවල් කඩාගෙන යනවා, වාහන අව ගං වතුරට හවු වෙලා විනාශ වෙනවා. කොහොමද දේවලුත් තියෙනවා මේ දිනදා වෙන සංසිද්ධීන්. උදාහරණයක් ඉදේ තව තියෙනවා, ගහ ගන්නවා, යුද්ධය ඇති වෙනවා, ඊට පස්සේ සුරිසුලන් එනවා, නියගේවල් එනවා, ආර්ථික සම්බාධක දානවා. මේ අපි මේ දිනදා වෙච්චන වෙන සාමාන්‍ය සිදුවීම්. වෙනවද නැද්ද? වෙනවා. අන්න ඕකෙනත් අපිට නිෂ්පාදන හැකියාව මායි වක්‍රය ගැන අරගෙන කතා කරන්න පුළුවන්. මෙන්න මේක තියෙන අද දවසේ කතා කරන්න මේකයි. මෙන්න මේ අපි කතා කරමු න්‍යායක් ගැන කතා කරන්නයි තියෙන. හරි. ලේමාන මාතෘකාව, ලේමාන මාතෘකාව අද තියෙන අද තියෙන පළවෙනි මාතෘකාව තමයි දරුවෝ වර්තමාන පරිභෝජනයේ අනාගත පරිභෝජනයේ තීරණය කිරීම. අද අනු මාතෘකාව තමයි කොහොමද වර්තමානයේ ඔයා කොහොමද පරිභෝජනය කරොත් ඔයාගේ අනාගත ජීවන தත්ත්වය මොන වගේ தත්ත්වයකට තියෙයිද? ඔන්න ඔක තමයි අපි කතා කරන්න තියෙන පළවෙනි දේ. ලේන වර්තමාන පරිභෝජනයේ වර්තමාන පරිභෝජනයෙන් ආර්ථිකය අනාගත පරිභෝජන මට්ටම තීරණය කිරීම නැත්නම් අනාගත පරිභෝජන හැකියාව තීරණය කිරීම. අනාගත පරිභෝජන හැකියාව තීරණය කිරීම. හරි. හරි. දැන් තේරුණ ඇති නිෂ්පාදන හැකියාව මායි වක්‍රය කියන හෙන ලොකු පුම්බපු දෙයක් තිබ්බා. මේ පුම්බපු දෙය ඇතුළ ඇති දෙයක් තිබ්බේ නැහැ. පළවෙනි එක නිෂ්පාදන හැකිය නිෂ්පාදන හැකියාව මායි වක්‍රය යන මොකද්ද? නිෂ්පාදන හැකියාවගේ මොකද්ද? ඒකේ උපකල්පන මොනවාද? ආන්තික අවස්ථික පිරිවැය ගණනය කිරීම, ආන්තික අවස්ථික පිරිවැය වර්ග අවස්ථා, ඊට පස්සේ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ හැඩය මොන වගේ හැඩයන්ද තියෙන්නේ කියලා අහනවා. නිෂ්පාදන හැකිය ඊට පස්සේ විතැන්වීම ගැන කතා කරනවා. විතැන්වීම ප්‍රධාන ස්වරූප දෙකයි, ලක්ෂයක් විතැන්වීමයි වක්‍රයක් විතැන්වීම ගැන කතා කරනවා. මේකේ අන්තිමන ප්‍රයෝජන ඕනම මිනිස්සෙකුගේ ප්‍රයෝජන ගැන හොයන්න ඕන. ඒ ප්‍රයෝජන ගැද්දී ආන්තික න්‍යායන් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්ථික සංසිද්ධි නැත්තම් ස්වභාවික වෙන අවස්ථාවන් ගැන කතා කරන්න පුළුවන්. හරි. අපි අද ලිව්ව එක පළවෙනි එක සම්බන්ධ ලියන්න. මේම තව එකක් අපි මේකටම කියන මේ මාතෘකාවම තව එකක් ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට අහන විදිහ තව එකක් තියෙනවා.
රටක වර්තමාන තෝරා ගැනීම හා ඒකට හොඳේ රටක වර්තමාන තෝරා ගැනීම හා රටක වර්තමාන තෝරා ගැනීම හා රටක වර්තමාන තෝරා ගැනීම හා අනාගත ජීවන මට්ටම අතර සම්බන්ධතාවය අනාගත ජීවන මට්ටම අතර සම්බන්ධතාවය වර්තමාන තෝරා ගැනීම හා අනාගත ජීවන මට්ටම අතර සම්බන්ධතාවය රටක වර්තමාන තෝරා ගැනීම හා අනාගත ජීවන මට්ටම අතර සම්බන්ධතාවය හරි හරි ම පොඩයින ම මේගේ පොට එකක් ගහන්න ඔයාට මේ ගැන නිරන්තරයෙන්ම ලියලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට මොන හරි ආය ඕන වුණොත් කියල තමයි. හරි අපි යනවා ඊළඟට. හරි අපි යනවා ඊළඟට. මොකද මේක අහන්නේ මොකද මේ වර්තමාන පරිභෝජන මට්ටමයි අනාගත පරිභෝජන මට්ටමයි අතර සම්බන්ධතාවය? මාළකු දේවල් නෙවෙයි දරු, ඕගොල්ලෝ මේ දැන් කරන දේවල් වගේම තමයි. හිතන්න ඔයා අද පාඩම් කරන්නේ නැතුව නිදාගන්නවා නම්, ඔයා අද වැඩක් කරන්නේ නැත්තම්, ඔයාට අද පාඩම් කරන්න තියෙන දේ පාඩම් කරන්නේ නැත්තම් ඔයාට අනාගතයේ දවසක අනිවාර්යයෙන්ම දුක් විඳින්න සිද්ධ වෙනවාමයි. හේතුව වෙන්නේ හොඳ අධ්‍යාපන මට්ටමක් නැත්තම් ඔයාට හොඳ ජොබ් එකක් හම්බෙන්නේ නැහැ. ජොබ් එකක් හම්බෙන්නේ නැත්තම් ඔයාට හොඳ ආදායම් මාර්ගයක් හම්බ වෙන්නේ නැහැ. හොඳ ආදායම් මාර්ගයක් හම්බ වෙන්නේ නැත්තම් ඔයාගේ නිෂ්පාදනය කියන්නේ ඉගෙන ගත්තේ නැත්තම් ප්‍රධාන වශයෙන් හම්බෙන ඔයාගේ නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. වර්තමානයේදී පරිභෝජනය කියන වර්තමානයේදී ඔයා නිදා ගන්නව නම් වැඩක් කරන්නේ නැත්තම් ඔයාගේ තියෙන හැකියාවල් අඩු වෙලා යනවා. අධ්‍යාපනය කියන එක නෑ, ඔයාට අධ්‍යාපනය තුලින් ලබා ගන්න තියෙන හැකියාවන්, ජොබ් එකක් කරලා ලබා ගන්න තියෙන හැකියාවන් වහිනවා. ඕක තමයි සාමාන්‍ය සංසිද්ධියකින් අපි ඔයාගේ සාමාන්‍ය සංසිද්ධියකින් කොහොමද අපි විග්‍රහයක් කරන්නේ. මේවත් මහලොකු දෙයක් නෙවෙයි. හරි හිතන්නකො මෙහෙම දෙයක්. හරි සාමාන්‍යයෙන් රටක නිෂ්පාදන හැකියාව තීරණය කරන්නේ රටේ තියෙන සම්පත් සම්භාරයෙන්. සම්පත් සම්භාරයෙන් සම්පත් සම්භාරයෙන් මේ සම්පත් සම්භාරයෙන් තීරණය කරන ප්‍රධානම භාණ්ඩ වර්ගය තමයි ප්‍රාග්ධන භාණ්ඩ. ප්‍රාග්ධන භාණ්ඩ මේ ප්‍රාග්ධන භාණ්ඩ ගන්නේ දරුවෝ ආර්ථිකයේ තවත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න නිෂ්පාදිතයක් නිපදවීමට
නිෂ්පාදිතයක් නිපදවීමට ප්‍රාග්ධන භාණ්ඩ ගන්න නිෂ්පාදිතයක් නිපදවීමට. දරුවා ආර්ථිකය ප්‍රාග්ධන භාණ්ඩ ක්‍රමක්‍රමයෙන් 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 ඉහළ යනකොට මොකද වෙන්නේ? සරලව කිව්වොත් නිෂ්පාදන හැකියාව ඉහළ යනවා. මොකක්? නිෂ්පාදන හැකියාව ඉහළනවා. මොකද්ද වෙන්නේ මේ බලන්න. ආර්ථිකයේ සම්පත් සම්භාරය තීරණය වෙන්නේ ආර්ථිකය නිපදවන ප්‍රාග්ධන භාණ්ඩ මත. ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ නිෂ්පාදිත නිපදවන්න නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න භාවිතා කරන දෙයක්. මේ භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවන්න භාවිතා කරන ප්‍රාග්ධන භාණ්ඩ ඉහළ යන්න ඉහළ යන්න ඉහළ යන්න මොනවාද නිෂ්පාදන හැකියාව කියන එක වැඩි වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ධාරිතාව වැඩි වෙනවා. එහෙනම් වක්‍රය මමට විතැන්න එන්න පුළුවන්. ඔන්න බලන්න වක්‍රය මම දකුණට විතැන්න එන්න පුළුවන්. හරි. දැන් මොකටද මෙහෙම දෙයක් මම සර්ට සර් මම එහෙම කියන්නේ? ඇයි මම මෙහෙම දෙයක් ඕගොල්ලන්ට උගන්නන්නේ? මෙහෙම දෙයක් උගන්නන්නේ. දරුවෝ ඔන්න බලන්න මෙහෙම දෙයක් අපි ගන්නවා මුලින්ම ප්‍රධාන වශයෙන්ම පොඩි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක්. මුලින්ම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අරගෙන ඒක ලකුණු කරනවා භාණ්ඩ වර්ග දෙකක්, ප්‍රධාන භාණ්ඩ වර්ග දෙකක්. අපි ඒකට කියනවා පරිභෝජන භාණ්ඩ කියලා. අනිත් එකට අපි කියනවා ප්‍රාග්ධන භාණ්ඩ කියලා. එකකට පරිභෝජන භාණ්ඩ කියනවා එක භාණ්ඩ වර්ගයක්. ඒ කියන්නේ අපි මේ කලින් ලකුණු කරේ x සහ y කියලා. අන්නේ x සහ y කියන භාණ්ඩ වර්ග දෙක වෙනුවට මම දානවා පරිභෝජන භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ. දරෝ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඉගෙන ගද්දී ඕගොල්ලන්ට ඉගෙන ගන්න ඕන භාණ්ඩ යුගල වර්ග කිහිපයක් තියෙනවා. x සහ y භාණ්ඩ, b සහ a භාණ්ඩ, w සහ z භාණ්ඩ, සිවිල් සහ අවියායුධ භාණ්ඩ, ඊට පස්සේ ප්‍රාග්ධන භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ. එහෙන් භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. දැන් අපිට හිතුව හිතුව විදිහට කිරි හොදී බෝල්ට් ඇනේ වගේ භාණ්ඩ වර්ග දාන්න බෑ. කිසිදු ගැළපිල්ලක් තියෙන භාණ්ඩ වර්ගයක් දාන්න යන්න ටිකක් අමාරුයි. එතකොට අපිට සංසන්දනය කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපිට භාණ්ඩ වර්ග දීලා දෙනවා. මේක මහ ලොකු දේවල් නෙවෙයි. අර ප්‍රාග්ධන භාණ්ඩ, පරිභෝජන භාණ්ඩ අපි කලින් ඉස්සරහට කලිනුත් කතා කරා. ආර්ථික භාණ්ඩ, ආර්ථික නෝන භාණ්ඩ, ඊට පස්සේ තව කතා කරා ගුණ භාණ්ඩ, අගුණ භාණ්ඩ, පෞද්ගලික භාණ්ඩ, පරිභෝජන පෞද්ගලික භාණ්ඩ, පොදු භාණ්ඩ. එහෙම කතා කරානේ. ඔව් කතා කරා. ඒක මොනහරි ගැටලුවක් තියෙනවා ওই භාණ්ඩ වර්ගීකරණය. ඒකත් ලස්සන වීඩියෝ එකක් ඇති, ගිහිල්ලා බලන්න භාණ්ඩ වර්ගීකරණය මොන වගේද කියලා. හරි. දැන් කොහොම හරි කමන්නේ මේ භාණ්ඩ වර්ගීකරණේ යුගල් තියෙනවා එතනදී ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන්. හරිද? භාණ්ඩ වර්ගීකරණේ යුගල් ටික තියෙනවා එතනදී ඒ වීඩියෝ එකේ ලින්ක් එකක් දාන්න 2025 කට්ටියට. තාම 2026 කරලා නැහැ. හරිද? 2025 කට්ටියට මේක දාන්න. මේ බලන්න පරිභෝජන භාණ්ඩ සහ ප්‍රාග්ධන භාණ්ඩ කියලා භාණ්ඩ වර්ග දෙකක් තියෙනවලු මේ ආර්ථිකය. මේ ආර්ථිකය මොන හරි ආර්ථිකය. හරිද? මෙන්න මේ වගේ අවස්ථාවක, මෙන්න මෙහෙම අවස්ථාවක මම බෙදලා දෙනවා මේක ආර්ථික වර්ග දෙකකට. හිතන්න ලංකාව, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරට දෙනවා. මෙහෙම භාණ්ඩ වර්ග, මෙහෙම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අරගෙන මෙහෙම ලකුණු කරලා දෙනවා ඉන්දියාවටයි මොනවාද? ඉන්දියාවට ලංකාවට ආර්ථික වර්ග දෙකකට. මේ ආර්ථිකයක තීරණය කරන්න පුළුවන් එකපාර එක භාණ්ඩ සංයෝගයක් විතරයි. ඒකයි මම මේ භාණ්ඩ වර්ග දෙක ආර්ථික දෙකකට දුන්නේ, ඉන්දියාවයි ලංකාවයි. හරිද? දැන් ලංකාවටත් ආ ඉන්දියාවටත් මෙහෙම වෙන වෙනම නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් රැඳ ගන්නවා. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් රැඳ ගන්නවා. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයත් පරිභෝජන භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ කියලා ලකුණු කරනවා. මේක පරිභෝජන, මේක ප්‍රාග්ධන. මොන මෙහෙම ලකුණු කරනවා. හරි, මේ බලන්න අපි මේ කතා කරන්නේ වර්තමාන තත්ත්වය. කියන්නේ අපි හිතන්න අපි ඉන්නේ දැන් 2000. මේ නිෂ්පාදන කියන්නේ මායි වක්‍රය බෙන්නු කළ දෙන්නේ 2024 අද වගේ දවසක. මේකත් එහෙමයි 2024 අද වගේ දවසක. අද වගේ දවසක් තමයි ඉතින් අද නේ ඉතින් 2024. හරිද? දැන් මම කියනවා, හරි ඔගොල්ලෝ කැමති භාණ්ඩ සංයෝගයක් හදන්න. මේ භාණ්ඩ සංයෝගය හදනකොට
වන සංයෝගය හදනකොට සම්පත් බෙදාහැරීමේ කියන එක තියෙනවා. සම්පත් බෙදාහැරීම කාර්යක්ෂමතාවය නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන ඔක්කොම හැම එකම දෙන පූර්ණ සේවන නියුක්තිය කියන එක හැම එකම තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන කියාමායි වක්‍රය මත 100,000ක් මගින් තමයි පෙන්වුම් කරන්නේ. හරි මේ බලන්න ලංකාවට කියන හරි ලංකාව මිනිස්සු මොකද කරන්න කැමති? ලංකාව කැමති එදා වේල කාල චූන් එකේ ඉන්න කැමති කට්ටිය. හරිද? ඉන්දියාව කියන්නේ හැම මිනිස්සු සෙට් එකක් නෙවෙයි. අද වේල කපල කරලා හෙට වෙනකොට හොඳ ආර්ථිකයක් ලබා ගන්න කැමති මිනිස්සු සෙට් එකක්. ලංකාව මොකද කරන්නේ? ලංකාව හරිම සරල දෙයක් තමයි. ලංකාවට මොකද වෙන්නේ? කෙලින්ම ණයක් ගන්නවා, කනවා. මොකද කරන්නේ? කනවා කියන්නේ මොනවද? කනවා කියන්නේ සරලව කිව්වොත් පෙට්‍රල් ගේනවා, ඩීසල් ගේනවා, වාහන ගේනවා, අර බාණ්ඩ ගේනවා, මේ බාණ්ඩ ගේනවා. මෙලෝ 100ක් නැතුව ආයෝජනයක් කරන්න යන්නේ නැහැ. අපි මොකද කරන්නේ? හැමතිස්සෙම කරන්නේ අපි කන්න තමයි වියදම් කරන්නේ. මොනවා කරන්නේ? එක්ක පොලී ගේනවා, එක්ක ණය ගේනවා. ලංකාවේ දියුණු වෙන්නේ නැත්තේ ඒකනේ. ලංකාවේ කවදාකවත් විදේශ ණය ගෙවන්න වෙන්නේ නැහැ. ගෙවන්නෙත් නැහැ, ගෙවන්න වෙන්නෙත් නැහැ. ගෙවන්න වෙන්නේ නැති හේතුව වෙන්නේ අපි හැමදාම වියදම් කරන්නේ, අපි හැමදාම ණය ගන්නේ අපේ සුභසිද්ධිය සඳහා, ඒ කියන්නේ වර්තමාන සුභසිද්ධිය සඳහා. එහෙනම් අපේ ලංකාවේ මිනිස්සු හිතනවා, හරි දැන් අනේ මේ ඔක්කොම සම්පත් ටික තියෙනවා නේ, අනේ ඉතින් අපි 2500ක් ප්‍රෞඩ් ඉතිහාසයේ තියෙන මිනිස්සුනේ, අපි හොඳට චාන් නැවගිලුණත් බෑන්චෝන් කියලා අපි කාලේ බීලිමු කියලා මොකද කරන්නේ? තෝරගන්නවා නිෂ්පාදන සංයෝගයක් තෝරගන්න කිව්වහම මෙන්න මෙහෙම එකක්. 250, ඒ කියන්නේ උපරිම නිමවුම 300යි, උපරිම නිමවුම 300යි. ඒකෙන් 250ක් පරිභෝජන භාණ්ඩ ගන්නවා, ප්‍රාග්ධන භාණ්ඩ ගන්නෙ 50යි. මෙතන තියෙනවා 200යි. ඒ කියන්නේ මෙතන මේ 300ක් කියන්නේ ආර්ථිකයේ සියලුම සම්පත් එක දාලා පරිභෝජන භාණ්ඩ විතරක් හැදුවොත් පරිභෝජන භාණ්ඩ හදන්නේ 300යි. මෙතන මේ 200යි කියන්නේ ආර්ථිකයේ තියෙන සියලුම සම්පත් ප්‍රාග්ධන භාණ්ඩ හදන්න දානවා නම් ඔක්කොම හදලා ගන්නෙ 200යි කියන එක. හරිද? එතකොට මේ බලන්න මේ වගේ සංයෝගයක් අපි තෝරගන්නවා 2024 දී. මොකද ඉන්නේ 2024 දී අපි තෝරගන්නවා නිමෝම් සංයෝගය සමානයි 250 ප්ලස් 50. මොනවාද? ප්‍රාග්ධන උත්තරේ එනවා 350. සෝරි 300ක් එනවා. ඉන්දියාව එහෙම ජාතියක් නෙවෙයි. ඉන්දියාව මොකද කරන්නේ? අද බඩගින්නේ ඉඳලා හෙට හොඳට කන්න පුළුවන් ප්ලෑන් එකක් තියෙන මිනිස්සු. ඒකයි මොකද වෙන්නේ? ඒකයි අපිට වඩා ඉස්සරහෙන් රොකට් යවන්නේ. ඒකයි අපිට වඩා ඉස්සරහෙන් ඒගොල්ලන්ට අවශ්‍ය කරන වාහන ටික නිපදවන්නේ. ඒකයි අපිට වඩා ඉස්සරහෙන් ඒගොල්ලන්ගේ IT ශේෂ්ත්‍රය තියෙන්නේ. දැන් සර් ඔහොම කියන්න එපා සර්. අපේ ජනාධිපතිතුමාගේ පුතෙකුත් රොකට් එකක් යවුවනේ සර්. ඩොලර් බිලියන 18ක් පියදම් කළා. ඒව හින්දා තමයි සර් මේ වහිනේව කලින් ඉඳලා කියන්නේ. ඕවන කියන්නේ නැපා. අමුටොම් පජ ඈ. හරිද? ඕ හොඳයි අර මේ හොඳට වීඩියෝ එඩිට් කරන එක්කෙනෙක්. හරිද? හොඳට වීඩියෝ එඩිට් කරන එක්කෙනෙක් නම් පුළුවන් අර ඩොලර් බිලියන 18 සක්කෝ දාගෙන එහෙම ලස්සන වීඩියෝ එකක් එඩිට් කරලා දෙන්න. හරිද? මේ බලන්න. ලංකාව මොකද කරන්නේ? ලංකාව තෝරගත්තා අද කාල ජීවත් වෙලා ඉන්න නිමෝම් සංයෝගයක්. පරිභෝජන භාණ්ඩ වැඩි වුණොත් ප්‍රාග්ධන භාණ්ඩ අඩු වෙනවා. හැබැයි ඉන්දියාව එහෙම ජාතියක් නෙවෙයි. ඉන්දියාව මොකද කරන්නේ? ඉන්දියාව තෝරගෙන තියෙනන්නේ අපිට වැඩක් නැහැ. අපිට හද හොඳට කන්න නෙවෙයි ඕන. තව අවුරුදු 50කි, තව අවුරුදු 100කි. හෙට නෙවෙයි, හෙට අද නෙවෙයි, හෙට කන්න ඕන හොඳට. මෙන්න මේ පරිභෝජන භාණ්ඩ මේ ආර්ථිකයේ 200යි හදන්නේ. ඒ 200න් හදන භාණ්ඩ වර්ගය 150යි. පරිභෝජන භාණ්ඩ හදන්නේ 50යි. පරිභෝජන භාණ්ඩ වර්ග හදන්නේ 50යි. මෙතන හිතන්න 300යි කියලා. දැන් නිමුම් සංයෝගය ගන්නවා. නිමුම් සංයෝගය ගන්නවා. මෙහෙමදෝ. නිමුම් සංයෝගය ගන්නවා. මෙතන නිමුම් සංයෝගය
බාණ්ඩය සහ වයි බාණ්ඩය කියන එක සොරි ප්‍රාග්ධන බාණ්ඩ පරිභෝජන බාණ්ඩ සහ ප්‍රාග්ධන බාණ්ඩ කියන එක මෙතන බලමු මෙතන 175ක් ගමුකෝ මෙතන 125ක් ගමු එනවා අපිට පරිභෝජන බාණ්ඩ 125යි ප්‍රාග්ධන බාණ්ඩ 175යි එතකොට ආර්ථිකය වැඩිපුර හදලා තියෙන ප්‍රාග්ධන බාණ්ඩ මෙතන ආර්ථිකය වැඩිපුර හදලා තියෙන පරිභෝජන බාණ්ඩ මෙන්න බලන්න මුළු සංයෝගය දැන් ඔන්න අපි කාලයක් ගියාට පස්සේ බලනවා 2030ට විතර ගිහිල්ලා බලනවා මේ ආර්ථික දෙකෙන් මොකක් වෙලා තියෙනවද හරි මේ බලන්න මම මේ කිව්වා වගේ ඔන්න පරිභෝජන බාණ්ඩ තියෙනවා වැඩිපුර තියෙනවා අපිට බාණ්ඩ සේවා වැඩිපුර හදන්න නම් ඕන අපේ තියෙන සම්පත් සම්භාරය මේ සම්පත් සම්භාරය හදන්න නම් ඕන වැඩිපුර ප්‍රාග්ධන බාණ්ඩ ප්‍රාග්ධන බාණ්ඩ කියන්නේ නිෂ්පාදන නිපදවීම සඳහා යොදා ගන්නා බාණ්ඩ නිෂ්පාදන නිපදවීම සඳහා යොදා ගන්න බාණ්ඩ වැඩි වෙන්න නිෂ්පාදන හැකියාව ඉහළ යනවා ආතකේ නිෂ්පාදන හැකියාව කියන එක වැඩි වෙනවා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා නිෂ්පාදන හැකියාව වැඩි වෙනකොට නිෂ්පාදන හැකියාව වැඩි වෙනකොට සරලව කිව්වොත් එහෙම මෙයා නිෂ්පාදන හැකියාව වැඩි වෙනකොට අපේ තියෙන නිෂ්පාදන හැකියාව මායි වක්‍රය මොකද වෙන්නේ දකුණට විතැන් වෙනවා දකුණට විතැන් වෙනවා හරි බලමු අපි පළවෙනි අවස්ථාව බලමු අපි පළවෙනි අවස්ථාව ලංකාවේ මේ 2024 දී අපි බලමු 2030 දී 2030 දී මොන වගේද කියලා නිමවුම් සංයෝගය 2100ට යනවා අපි 2030ට ගියාම අපිට පේනවා අපි මෙතන ගමු 2100ට ගියාම පේනවා අපිට පරිභෝජන භාණ්ඩ 300යි පරිභෝජන භාණ්ඩ 300යි ප්‍රාග්ධන භාණ්ඩ 100යි පරිභෝජන භාණ්ඩ 300යි ප්‍රාග්ධන භාණ්ඩ 100යි උත්තරේ නම් නිමෝම 400ක් උත්තරේ නම් නිමෝම 400ක් මම මේ තාම කියලා දෙනවා විතරයි හරිද ඊට පස්සේ අපි එනවා 2030 දී ඉන්දියාව පැත්තට ඉන්දියාවේ දරුවෝ ලොකු ලොකුම ලොකු ප්‍රාග්ධන භාණ්ඩ සංයෝගයක් හදන නිසා ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව දරුවෝ ගොඩක් වැඩි ඇයි වැඩිපුර ප්‍රාග්ධන භාණ්ඩ තියෙනවා එතකොට වැඩිපුර භාණ්ඩ නිපදවන්න පුළුවන් එතකොට නිෂ්පාදන හැකියාව ගොඩක් වැඩිපුර ඉහළ යනවා එහෙනම් මේ බලන්න අපි ඊට නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ මේක බලද්දි නිෂ්පාදන හැකියාව මායි වක්‍රය බලද්දි 2030 දී මේක 2030 මේකත් 2030 මේකත් 2030 මේකත් 2030 අපි බලනවා 2030 දී මොන වගේ වෙනවද කියලා පාඩ පේනවා අපි මේක හිතන්නකො රුපියල් 200 කියලා ඒකක 200ක් හදනවා තියෙනවා මෙතනදී තියෙනවා මෙතනදී උපරිම නිමෝ අපි කියමු 600 කියලා මෙතනදී තියෙනවා මේ වගේ දුණක් 400 කියමුකෝ එතකොට මෙතන 200යි මෙතනට ගියාම තියෙනවා 300ක් මෙතන ගියාම තියෙනවා 300ක් හරි මෙතන ගියා 300 තියෙනවා. එතකොට 2030 දී අපි බලමු මේ 2024 දී මේ 2030 දී මොකද වෙන්නේ 2030 දී මේ බලන්න පරිභෝජන භාණ්ඩ හදලා තියෙනවා දරෝ 200ක් අවුලක් නෑ වැඩි වෙලා තියෙනවා. ප්‍රාග්ධන භාණ්ඩ හදලා තියෙනවා 300ක්. තුන්සියක් හදලා තියෙනවා. එතකොට මේ දෙක එකතු වෙනවා අපිට. මේ දෙක එකතු වෙනවා. කෙලින්ම 500ක්. මෙතන එකතු වෙනවා 300ක්. මෙතන භාණ්ඩ වර්ග කෙලින්ම 300යි හදලා තියෙන්නේ. මෙතන 400යි 2030 දී හදලා තියෙන්නේ. මේ බලන්න ඔයාලට
හාරසියේ ඉඳලා සොරි 300 ඉඳලා 400ට 100යි වැඩි වෙලා තියෙන්නේ. එකක 100කින් විතරයි ඉහළ ගිහලා තියෙන්නේ. නමුතරෝ පාට පේනවා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව 2024ට සාපේක්ෂව 2030 දී ඒකක 300ක් 2024 දී හදලා තියෙනවා. 2030 දී ඒකක 500ක් හදලා තියෙනවා. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක් ක්‍රමය බලන ආර්ථිකයේ ප්‍රාග්ධන භාණ්ඩ කියන එක වැඩිපුර තෝරගත්ත නිසා නැත්නම් ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථිකයේ වැඩිපුර හදන්න තීරණය කරපු නිසා මේ තීරණය කිරීම නිසා මේ බලන්න ශ්‍රී ලංකාවට අත් කරගන්න පුළුවන් උනේ වැඩිපුර භාණ්ඩ 100ක් විතරයි. වැඩිපුර භාණ්ඩ 100ක් විතරයි. හැබැයි ඉන්දියාව අත් කරගෙන තියෙන වැඩිපුර භාණ්ඩ 200ක් හදන්න. බලන්න අවසාන නිගමනය තමයි 2024 දීලා 2030 දක්වා ශ්‍රී ලංකාව පරිභෝජන භාණ්ඩ පරිභෝජනය වැඩිපුර තීරණය කරපු නිසා ඔවුන්ට වාගේ නිෂ්පාදන හැකියාව වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙන එකක 100ක් පමණයි. නමුත් දරුව ඉන්දියාවට 2024ට සාපේක්ෂව 2030 දී ඒකක 200ක වර්ධනයක් අත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකක 200ක ආර්ථික වර්ධනයක් අත්පත් කර කිසියම් ආර්ථිකයක් ඔවුන්ගේ නිෂ්පාදන හැකියාව තීරණය වන්නේ ඔවුන් සතුව පවතින සම්පත් සම්භාරය ඔවුන් සතුව පවතින සම්පත් සම්භාරය තාක්ෂණය හා ඵලදායිතාවය තාක්ෂණය හා ඵලදායිතාවය ඔවුන් සතුව පවතින තාක්ෂණය හා ඵලදායිතාවය මත වේ මත වේ හරි යන්න මෙම සම්පත් සම්භාරය මෙම සම්පත් සම්භාරය ආර්ථිකය තුළ නිපදවන මෙම සම්පත් සම්භාරය ආර්ථිකය තුළ නිපදවන ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ ආර්ථිකය තුළ නිපදවන ප්‍රාග්ධන භාණ්ඩ මත
තීරණය වේ. තීරණය වේ. තීරණය වේ. කියන්න. යන මද තීරණය වෙන්නේ. එතකොට මම තියේ මුලින්ම කිව්වා මෙන්න මේ පරිභෝජන භාණ්ඩ සෝරි ප්‍රාග්ධන භාණ්ඩ මත තමයි අපේ තියෙන සම්පන් සම්භාරය, අපේ තියෙන නිෂ්පාදන හැකියාව තීරණය වෙන්නේ කියලා කිව්වා. එතකොට මෙහෙම තීරණය වෙනකොට අපි ආර්ථිකයනුව යොදා ගන්නා තෝරා ගන්නා සම්පත් සංයෝගය මත මේවා වෙනස් වෙනවා කියලා කියන්න ඕන. හරි, ලියන්න ඊළඟට. ලියන්න. කෙසේ වෙතත් කෙසේ වෙතත් රටක වර්තමාන පරිභෝජන මට්ටම අනුව රටක වර්තමාන පරිභෝජන මට්ටම අනුව එම රටේ අනාගත ජීවන මට්ටම එම රටේ අනාගත ජීවන මට්ටම තීරණය වීමක් සිදුවේ. අනාගතයේ ජීවන මට්ටම තීරණය වීමක් සිදුවේ. හරි. ලේමෝ මේ සඳහා ආර්ථික පද්ධතීන් දෙකක නැත්නම් ආර්ථික යන් දෙකක මේ සඳහා ආර්ථික යන් දෙකක ඔවුන්ගේ වර්තමාන පරිභෝජන මට්ටම් හා ඔවුන්ගේ වර්තමාන පරිභෝජන මට්ටම් හා අනාගත ජීවන මට්ටම අනාගත ජීවන මට්ටම
පිළිබඳ සංසන්දනය කර බලමු. පිළිබඳ සංසන්දනය කර බලමු. අනාගත ජීවනට පිළිබඳ සංසන්දනය කර බලමු. හරි, එහෙම අංක එක මේ බලන්න. මලකු දේවල් නෙවෙයි දෙක. දැන් මම මේ කරන්න හදන මොකද? ගන්නවා ආර්ථික පද්ධති දෙකක්. ඒ ආර්ථික පද්ධති දෙකේ වර්තමාන පරිභෝජන මට්ටම් ටික බලනවා. මේ වර්තමාන පරිභෝජන මට්ටම් ටික බැලුවම මොකද වෙන්නේ කියලා වෙන වෙනම සාකච්ඡා කරමු. හරි, ලියන්න. ලියන්න අපි මෙහෙම ආර්ථික පද්ධතීන් දෙකක් ගමු. ශ්‍රී ලංකාව, මම පොඩ සූම් කරලා දෙන්න. ශ්‍රී ලංකාව, ඉන්දියාව. ලේලියෝනේ මැසේජ් එක දාන්න දරුවෝ. ශ්‍රී ලංකාව පැහැදිලි නැට්ටම් කතා කරන්න පුළුවන්. මේ පරිභෝජන පාට, මේ ප්‍රාග්ධන පාට, මේ දෙකේම, මේ ලංකාව, මේ ඉන්දියාව. එතන 200 200 කියන්නේ පරිභෝජන පාට විතරක් ඇදුවොත් පරිභෝජන පාට 200ක් හදන්න පුළුවන්. ප්‍රාග්ධන පාට විතරක් ඇදුවොත් ප්‍රාග්ධන පාට 200ක් හදන්න පුළුවන්. වර්තමාන පරිභෝජන මට්ටම තමයි මෙතන. අපි මෙතනට A කියලා දාමු. මේ A, එතන B. මෙතන A, මෙතන A, මෙතන B.
එතන ගන්න මේ 2024 නිමවුම් සංයෝගය පරිභෝජන භාණ්ඩ 250ක් හදනවා, ප්‍රාග්ධන භාණ්ඩ 150යි හදන්නේ. ඉන්දියාවේ නිමවුම් සංයෝගය 2024 පරිභෝජන භාණ්ඩ 125යි, ප්‍රාග්ධන භාණ්ඩ 175යි. එතකොට ශ්‍රී ලංකාවේ මුළු නිෂ්පාදනය 300යි, ඉන්දියාවේ 300යි. ලියන්න ඉවරද දරුවෝ? රක්ෂිනී ඉවරයි සර්. තරු අවිෂ්කා ඉවරයිද දරුවෝ? ඉවරයි සර්. තරු තරු බණ්ඩාරනේ හරි. ලියමු ශ්‍රී ලංකාව මෙලියන ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව වැඩිපුර ප්‍රාග්ධන සම්පත් සරි වැඩිපුර පරිභෝජන භාණ්ඩ සම්පත් වැඩිපුර පරිභෝජන භාණ්ඩ නිපදවීමට සම්පත් ශ්‍රී ලංකාව වැඩිපුර පරිභෝජන භාණ්ඩ නිපදවීමට සම්පත් බෙදා වෙන් කිරීමක් සිදු කරන අතර ප්‍රාග්ධන භාණ්ඩ සඳහා ප්‍රාග්ධන භාණ්ඩ සඳහා සම්පත් වෙන් කර තිබෙන්නේ සම්පත් වෙන් කර තිබෙන්නේ ඉතා අඩු ප්‍රමාණයක් වන බැවින් 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 අනාගතය සඳහා සම්පත් වෙන් කිරීමක් අනාගතය සඳහා සම්පත් වෙන් කිරීමක් අනාගතය සඳහා සම්පත් වෙන් කිරීම සිදු කරන්නේ අඩු ප්‍රමාණයක් වන බැවින්
සිදු කරන්නේ අඩු ප්‍රමාණයක් වන බැවින් සිදු කරන්නේ අඩු ප්‍රමාණයක් වන බැවින් ඔවුන්ගේ අනාගත නිෂ්පාදන හැකියාව සිදු කරන්නේ අඩු ප්‍රමාණයක් වන බැවින් ඔවුන්ගේ අනාගත නිෂ්පාදන හැකියාව 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 වැඩි වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි. වැඩි වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි. වැඩි වන්නේ ඉතා අඩු ප්‍රමාණයකිනි. හරි. ඊළඟට අපේ එනවා ඉන්දියාව පැත්තට. ඉන්දියාව පැත්ත අපි ගැන කතා කරමු. ඉන්දියාව ඉන්දියාව පරිභෝජන භාණ්ඩ නිපදවීමට ඉන්දියාව පරිභෝජන භාණ්ඩ නිපදවීමට ඉන්දියාව පරිභෝජන භාණ්ඩ නිපදවීමට ඉන්දියාව අඩු ඉන්දියාව පරිභෝජ අඩු පරිභෝජන භාණ්ඩ නිපදවීමට ඉන්දියාව පරිභෝජන භාණ්ඩ නිපදවීමට අඩු සම්පත් ප්‍රමාණයක් වෙන් කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් වෙන් කරන බැවින් අඩු සම්පත් ප්‍රමාණයක් වෙන් කරන බැවින් ඔවුන්ගේ වර්තමාන ජීවන තත්ත්වයට සාපේක්ෂව ඔවුන්ගේ වර්තමාන ජීවන තත්ත්වයට සාපේක්ෂව ඔවුන්ගේ වර්තමාන ජීවන තත්ත්වයට සාපේක්ෂව අනාගත නිෂ්පාදන හැකියාව අනාගත නිෂ්පාදන හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් ඉහළ මට්ටමක පවතින බැවින් අනාගත නිෂ්පාදන හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින්
ඉහළ මට්ටමක අනාගත නිෂ්පාදන හැකියාව ඉහළ මට්ටමක පවතින බැවින් ඉන්දියාව අනාගතයේදී උසස් ජීවන මට්ටමක ඉන්දියාව අනාගතයේදී උසස් ජීවන මට්ටමක ශ්‍රී ලංකාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවට සාපේක්ෂව හිමි කර ගනී හිමි කර ගනී දැන් ළමයි බලනවා ඇති සර් මොකද සර් මේ එකපාරට ඉහළ ජීවන මට්ටමක් ගැන කියන්න ගත්තේ මෙච්චර වෙලා නිෂ්පාදන හැකියාවක් ගැන විතරක් කතා කරපු සර් මේ බලන්න සරල දෙයක් තියෙනවා දරුවෝ නිෂ්පාදන හැකියාව තීරණය වෙනකොට ඔයාගේ නිෂ්පාදන ධාරිතාවය නැත නිෂ්පාදන හැකියාව වැඩි වෙන්න යන වැඩි වෙනකොට ඔයාගේ නිෂ්පාදන හැකියාව ක්‍රමක්‍රමයේ වැඩි වෙනකොට දෙනවා නිෂ්පාදන හැකියාව ක්‍රමක්‍රමයේ වැඩි වෙනකොට ඔයාගේ ආර්ථිකයේ තියෙන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙන. සරලව බලන්න ඉන්දියාවට සාපේක්ෂව ලංකාවේ ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ මම මේ සරල දෙයක් ගන්න. සාපේක්ෂව වාහන සංඛ්‍යාව සෑහෙන වැඩි. ඇයියේ? ඇයියේ? හේතු වෙන්නේ ඒ මිනිස්සු වාහන හදනවා. ඕගේ ඒගොල්ල ළඟ ප්‍රාග්ධන සම්පත් තියෙනවා. ඒගොල්ල ළඟ ප්‍රාග්ධන සම්පත් තියෙනවා. මේ ප්‍රාග්ධන සම්පත් තියෙන නිසා ලංකාවට මොකදනේ? ලංකාවට වාහන හදන්නේ ලංකාව ගෙන්නන්නේ බැරි වෙච්ච ගම මොකදනේ? ලංකාව මිනිස්සු 2019 පස්සේ ඉලෙක්ට්‍රික් වාහන හැරෙන්න පෙට්‍රල් වාහන තාම අලුත් වාහනයක් පාවිච්චි කරලා නැත. 2019 පස්සේ sorry 2020 පස්සේ 2020 පස්සේ 2020 මුලින් පස්සේ තාම අලුත් පෙට්‍රල් ඩීසල් ඉලෙක්ට්‍රික් වාහන හැරෙන අනිකුත් වාහනයක් පාවිච්චි කර නැත. මොන ලංකාවට එච්ච දේ. ඇයි ඒ වෙලා තියෙන්නේ? ලංකාව පිට මිනිසුන්ගේ මොකද කරේ? ජීවන මට්ටම අඩුයි. ජීවන මට්ටම අඩුයි කියන්නේ හේතුව වෙන්නේ නිෂ්පාදන හැකියාව අඩුයි. ඇයි අපේ රටේ වාහන හදන්නේ? අපේ රටින් භාගෙට භාගයක් පිටරටින් බඩු ගෙන්නන රටක්. එතකොට අපේ රටේ නිෂ්පාදන හැකියාව ගොඩක් අඩුයි. ඒක නිසා ලංකාවෙන් ආනයින තහනම් කරපු ගමන් ලංකාව මිනිස්සෙට 2020 පස්සේ තාම අලුත් වාහනයක් පැදගන්න බැරි වෙලා තියෙනවා. තාම. ඉලෙක්ට්‍රික් වාහන නම් දැන් ගෙන්නනවා. ඒ හින්දා ඉලෙක්ට්‍රික් වාහන තියෙනවා. මම කියන්නේ ඒක ඉලෙක්ට්‍රික් වාහන වලින් හැරේ. තේරෙනවද? ඒක ඕකම සරල උදාහරණයක්. දැන් දරුවෝ මිනිස්සු බලන්න මිනිස්සු පර වාහන භාවිතා කිරීම නිසා ගොඩක් වාහන ගිනියන්නවා ගොඩක් වාහන වල තෙල් ගොඩක් කරන්නේ නැහැ තෙල් කරන්නේ නැහැ තෙල් කම්සන්ෂන් එක වැඩි එහෙම නැතුව අපි තෙල් වියදම් වැඩි මේ වාහන වල නඩත්තු වියදම් වැඩි වෙන කියන්නේ නඩත්තු වාර ගණන වැඩි එක්ක ටයර් එකක් හරි යනවා එක්ක වාහනේ එන්ජින් එකේ ලෙඩක් එනවා එක්ක වාහනේ කැඩෙනවා ගිනි ගන්නවා හීට් වෙනවා මා එක එක දේවල් එන දිරලා යන ස්පීඩ් එකේ යන්න බෑ වාහනේ දෙදරනවා ඇයි ඔය වගේ දැන් හිතන්න අපේ රටේ ඔයගේ දේවල් එන්න දැන් ඔහොම දිගට වාහන සම්බන්ධ වුණාම අපිට සැපට ගමනක් යන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි සාමාන්‍ය වාහනයක ගමනක් යන අපිට හොඳට සැපට වාහනයක ගමනක් යන්න ඕන නිසා. නැත්නම් ඉතින් පාරේ බස් එකේ කෝච්චිය යනවා. යන වාහනේ මඟ කැඩෙනවා නම් අපිට මොන ජීවන තත්ත්වද? අපිට මොන ජීවන දේවල්ද? වැඩක් නැහැ. අපේ දෙන ජීවන තත්ත්වේ එතනින්ම ඉවරයි. ඇයි? අපි අපේ අවසාන අපේ ජීවන තත්ත්වය උසස් කරනවා කියන අපේ අවශ්‍යතාවයන් හා උමනාවන් අවශ්‍ය පරිදි ඉටු කර ගන්නවා. දැන් අවශ්‍යතාවයන් හා උමනාවන් අවශ්‍ය පරිදි ඉටු කර ගන්න වෙන්නේ නැහැ. යන වාහනේත් මඟ කැඩෙනවා නම්. එතකොට මොකද තියෙන්නේ? වාගේ තියෙන අවශ්‍යතාවය උමනාව එතනින්ම ඉවරයි. වාගේ ජීවන මට්ටම ගැන ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. ඕක තමයි ආර්ථිකේ. එතකොට නමුත් දරු ඉන්දියාවේ මිනිසුන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවේ ආයෙත් වාහනද ඕ දැන් මාරුටි ඇල්ටෝ ඔය ටාටා වාහන අනම්මනම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් වාහන තියෙන මිනිස්සු හදනවා. ලංකාවටත් වඩා ගොඩක් ගණන් අඩුයි
ලංකාවේ හැම මිනිස්සෙක්ටම වගේ වාහන තියෙනවා. ලංකාවේ ඉස්සරහ ඉන්දියාවේන වාහනයක් හැප්පෙනවා කියන ගණන් ගන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි ඉන්දියාවේ යගේ ටුවර් යනකොට වාහනවල ගහලා තියෙනවා තඩි බාර්. ඔගොල්ලෝ ගිහිලා හරි ඉන්දියා වීඩියෝක් බලද්දි බලන්න ඉස්සරහ බෆර් එකට එහෙම ඉස්සරහයි පිටිපස්සේ පැත්තේ ගහලා තියෙනවා තඩි බාර්. තඩි බාර් එකක් ගහලා තියෙනවා, තඩි බාර් එකක් ගහලා තියෙනවා. බලන්න බොරුද මං කියන්නේ කියලා. බාරයක් ගහලා තියෙනවා. හේතුව වෙන්නේ ඒ වාහන හැප්පෙනවා. වාහන හැප්පුණා වාහනේ බදයට වෙන හානිය නවත්ත ගන්න විතරයි ඒක ගහලා තියෙන්නේ. වාහන හැප්පුණා කියලා කිසිම ගැටලුවක් නැහැ. මේ මිනිස්සු එහෙම ගහ ගන්න මරා ගන්නවක්වත් ඉන්ෂුරන්ස් කෝල් කර ගන්නවක්වත් යන්නේ නැහැ. ආ හැප්පුණාද කියලා දොර ඇරිය බැලුවා ගියා. එච්චර වාහනේ තුවාල වෙලාද නැද්ද කැඩිලා නැද්ද ඒ බැලුවා ගියා. වාහනේ අවුල් නම් කෙලිම අයින් කරා. අපි වෙන වාහනයක් ගත්තා. හොඳ වැඩේ දුබායි. දුබායි දරුව සාමාන්‍ය දුබායි සෞදි වගේ නම් අවුරුදු පහෙන් අවුරුදු තුනෙන් පස්සේ වාහනයක් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒවා කෙලින්ම ගුණ ගොඩේ. ලංකාවේ හිතන්න දැන් ඩුබායි වගේ ගියාම ඔයාලට පේනවා ඇති, බලා ගන්න පුළුවන්. හරි වීඩියෝස් හරි බලනවා දැකලා ඇති. හොඳ වාහන පාරයිනේ දාල ගිහිල්ලා තියෙනවා. අයිතිකාරය හොයා ගන්න නැහැ. හේතුවයි අර වාහනයක් කැඩ කැඩුනොත් එහෙම වාහනයක් හරියට ඒගොල්ලන්ට වාහන උරතන තියෙන එහෙම ගැටලුවක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔහේ දාලා තියෙනවා. ගැටලුවක් නැහැ. ඔයාගේ ජීවන දැන් ඉතින් ඩුබායි වගේ රටකයි අපේ වගේ රටකයි තියෙන ජීවන තත්ත්වය මොකද්ද කියන්නේ? අපේ රටේ ලංකා හිතන්න, අපේ රටේ කොළඹ ඉඳලා නුවරඑළියට ගිහිල්ලා නුවරඑළියේ දවස් 4ක් විතර හොඳ හෝටල් එකක නැවතිලා ආයි කොළඹ එනවා එකට වඩා ලාභයි ලංකාවෙන් ෆ්ලයිට් එකක් අරගෙන ඩුබායි වලට ගිහිල්ලා දවස් 2ක් විතර ඉඳලා එන එක. සාමාන්‍ය හොඳ හෝටල් එකක වගේ එක දවසකට පැකේජ් එක වෙනවා රුපියල් 75,000ක් එක්කෙනෙක්ට. ඒ 75,000ක් විතර ෆුල් බෝඩ් එකක් වෙනවා. හරිද? ඒ වගේ දවස් 4ක් කියන්නේ කෙලින්ම ලක්ෂ 3ක් විතර එනවා. ඉන්දියා පිටරටකට ගිහිල්ලා එයා ටිකට් එකක් දාන්න, එයා ටිකට් එක සාමාන්‍ය රුපියල් 75,000ක් විතර එනවා. එයා ටිකට් එකක් දාන්න දවස් 3ක් විතර ගිහිල්ලා එන්න බුල. අප ඇන්ඩ් ඩවුන් දෙකම මං කියන්නේ. 70,000ක් විතර එනවා එයා ටිකට් එක විතර. අරක එක දවසක් ඉන්න එක අර ප්ලේන් එකේ ගිහිල්ලා එන්න බුල චූන් එකේ හොඳ රාතල්. හරිද? පිටරට ගියා දැන්. ඔය හිතන්න අපි තායිලන්තේ ගියා. තායිලන්තේ යනකොට මහ ලොකු දෙයක් නෑ. තායිලන්තේ රුපියල් 12,000 විතර හොඳ 5 ස්ටාර් හොඳ හෝටලයක් ගන්න හොඳ හෝටලයක් ගන්න පුළුවන් කෑමත් එක්ක. ලංකාවේ සල්ලි වලින් ඈ. හරි මහ ලොකු දෙයක් නැහැ. ඉතින් ලංකාවේ තත්ත්වේ දැන් අනාගතේ ඉන්දියාව සර් අනාගතේ ලංකාවේ තත්ත්වේ අනාගතේ ඉන්දියාවේ තත්ත්වේ වඩ පේනවා. අර සායහෙන්න සල්ල සංසිද්ධි. ඒතකොට අපිට දැන් ලම්සර් කිව්වේ මොකද? දියුණු වෙනකොට දියුණු තත්ත්වේ ඉහළ යනවා කියන්නේ මොකද? අපේ රටේ තියෙන සම්පත් සම්භාරය ඉහළ යනකොට ඉහළ යනකොට ඉහළ යනකොට මොකද වෙන්නේ? අපේ රටේ නිෂ්පාදන හැකියාව වැඩි වීම නිසා තමයි එහෙම ජීවන තත්ත්වය ළඟා කරගෙන අපිට හම්බෙලා තියෙන්නේ. ලියන්න අපි මේක ඇඳගමු. 2030 දී අපි මෙන්න මේක ඇඳගන්න ඊළඟ වක්‍රය 2030 දී පැත්ත. 2030 දී ලංකාව මොන වගේද වෙන්නේ? ඉන්දියාව මොන වගේද වෙන්නේ? 2030 දී වක්‍රය පොඩ්ඩයි දකුණට විතැන් වෙන්නේ. වක්‍රය පොඩ්ඩයි දකුණට විතැන් වෙලා තියෙන්නේ. ලංකාවේ ඉන්දියාව ගොඩාක් දුරට විතැන් වෙලා තියෙනවා. ගොඩක් ලොකුවට හරි.
හරි හරි නේද? හරි. එතකොට යට එකත් මේක ලියා ගන්න මේ බලන්න. 2100 දී A ලක්ෂයේ sorry B ලක්ෂයේ දී පරිභෝජන භාණ්ඩ 300ක් ප්‍රාග්ධන භාණ්ඩ 100ක් හදනවා. මුළු භාණ්ඩ වර්ගයේ 400යි හදන්නේ. 2100 දී ඉන්දියාව පරිභෝජන භාණ්ඩ 200ක් සහ ප්‍රාග්ධන භාණ්ඩ 300ක් හදනවා. ඉන්දියාව සමස්ත නිෂ්පාදනය 500ක් හදලා තියෙනවා. ඉන්දියා සමස්ත නිෂ්පාදනය 500ක් හදලා තියෙනවා. ඒකක 200කින් ඉන්දියා වර්ධනය කරගෙන තියෙනවා. ලංකාව වර්ධනය කරගෙන තියෙන්නේ ඒකක 100කින්. ඒකත් පෙන්වන්න කරන්න. හරි. හරි. එතකොට ඔයාලා පේනවා මේ බලන්න. අපි ආර්ථික වර්ධන වේගය හෙව්වා මම මෙතනදී. එතකොට ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙතන බලන්න. ලියන්න මෙතන ආර්ථික වර්ධන වේගය. මෙන්න මෙතන ආර්ථික වර්ධන වේගය. ආර්ථික වර්ධන වේගය සමානයි පෙර වසරේ ආර්ථික නිෂ්පාදනය අතර වෙනස වැඩි කරනවා 100. හරි. ළමයින්ට මේ ආර්ථික වර්ධන වේගයේ සමීකරණය මතක නැත්තම් මේ බලන්න. ආර්ථික වර්ධන වේගය සමානයි ආර්ථික වර්ධන වේගය සමානයි පෙර වසරේ. ඒ කියන්නේ දැන් මෙන්න මේ 2024 පෙර වසරේ අපි මේකට කියන දේනී කියලා. ආර්ථික වර්ධනයට දදේනී, නිෂ්පාදන හැකියාවට නම් නිෂ්පාදන හැකියාව. හරිද? දදේනී පෙරවසරේ දදේනී පෙරවසරේ දදේනී හරිද? වෙනස ගන්නේ වර්තමාන දදේනි වලින් පෙරවසරේ දදේනි අඩු කරලා වැඩි කරනවා 100. වර්තමාන දදේනි කියන 2030 දී එක මං කියන්නේ මේ දැන් අපි අනාගතේට ගිහිල්ලා බලන්න බෑනේ. 2030 දී එක වර්තමාන කියන්නේ එක 2030 දී දදේනි 2030 දී දදේනි
ආර්ථික වර්ධන වේගය සමානයි වර්තමාන දදේනි ඍණ පෙරව දදේනි. ඒක බෙදනවා පෙර දවසරේ දදේනි වලින් වැඩි කරනවා 100. අපි ඉන්දියාවේ දදේනි හොයාගමු. සෝරි, ලංකාවේ මුලින්ම හොයාගමු. ලංකාවේ පෙර වසරේ දදේනි 300යි. මේ දිනේ 300. මේ දෙක අතර වෙනස වර්තමාන දදේනි 400යි. අඩු කරනවා 300ෙන්. වැඩි කරනවා 100ෙන්. උත්තරේ නම් මේ දෙක අතර වෙනස 100යි. 100 බෙදීම 300 වැඩි කිරීම 100. උත්තරය එනවා 133.33. 133.33. අපි ඉන්දියාවෙත් බලාගමු. ඉන්දියාව මොකද වෙන්නේ? ඉන්දියාවේ 500යි, සෝරි, ඉන්දියාවේ 300යි පෙරවසරේ දදේනි. නමුත් වර්තමාන දදේනි 500 ඍණ 300 වැඩි කිරීම 100. උත්තරය එනවා 200 බෙදීම 300 වැඩි කිරීම 100. වැඩි කිරීම 100. අවසාන උත්තරය එනවා 166.66. 166.66ක ආර්ථික වර්ධනය ඉන්දියාවත් කරගෙන තියෙනවා. ඉන්දියාවත් කරගෙන තියෙනවා. ඉන්දියාවත් කරගෙන තියෙනවා. හරි. හරි. දැන් අවසාන නිගමනය ලියන්න යන්නේ අපි ඕනම මේ ප්‍රශ්නයක් විදිහට තමයි මම මේ මෙන්න මේ විෂය කරුණු ඉගැන්නුවේ. මේ ප්‍රශ්නයකට අපි උත්තර ලියන විදිය මුලින්ම අපි හැඳින්වීමක් ගන්න ඕන. තෙවැනි එක බොඩි එක ගන්න ඕන. එහෙම නැත්නම් විස්තර කිරීමක් ගන්න ඕන. අවසාන වශයෙන් අපි එක සංසන්දනාත්මක විස්තර කිරීමක් සංසන්දනාත්මක අවසාන නිගමනයක් දෙන්න ඕන. මේක නිසා තමයි මේක වෙලා තියෙන්නේ, මේක නිසා තමයි මේක නිසා තියෙන්නේ. එහෙනම් අපි අවසාන වශයෙන් පිළිගන්න ඕන මේක තමයි අපේ මූලික වශයෙන් වෙන්න ඕන දේ. හරි. ලියමු මෙහෙම. තියෙනවා මේක. ඕනෑම ආර්ථිකයක නිගමනය. හොඳේ. වර්තමාන පරිභෝජනය මත ඕනෑම ආර්ථිකයක වර්තමාන පරිභෝජනය මත අනාගත පරිභෝජනය තීරණය වන බැවින් ඕනෑම ආර්ථිකයක හරි. හරි.
හරි අපි මෙහෙම ලියමු. අනාගත පරිභෝජනයේ තීරණය වන අතර වර්තමානයේ වැඩිපුර ප්‍රාග්ධන සම්පත් වැඩිපුර ප්‍රාග්ධන සම්පත් නිපදවීම සඳහා සම්පත් වෙන් කිරීමක් තුළින් සම්පත් වෙන් කිරීමක් තුළින් සම්පත් වෙන් කිරීම තුළින් අනාගතයේ ඉහළ ජීවන මට්ටමක් අනාගතයේ ඉහළ ජීවන මට්ටමක් ළඟා කරගත හැක අනාගතයේ ඉහළ ජීවන මට්ටමක් ළඟා කරගත හැක හරි මේ ලකුණු 6කට විතර ගැලපෙන උත්තරය තමයි මම මේ ලිව්වේ. ලකුණු 6කට විතර ගැලපෙන උත්තරය තමයි ලිව්වේ. හරි. අපි ලියන ඊළඟ අනුමාතෘකාව ආර්ථිකයේ විවිධ සංසිද්ධීන් විග්‍රහ කිරීම සඳහා නිෂ්පාදන හැකියාව මායි වක්‍රය යොදා ගැනීම. ආර්ථිකයේ විවිධ සංසිද්ධීන් ආර්ථිකයේ විවිධ සංසිද්ධීන් විග්‍රහ කිරීම සඳහා නිෂ්පාදන හැකියාව මායි වක්‍රය යොදා ගැනීම නිෂ්පාදන හැකියාව මායි වක්‍රය යොදා ගැනීම හරි ලියන අංග එක යුද ගැටුම් සමහර එක්ට තේරෙන ඇති සර් හෙන හිමින්නේ කරන්නේ ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි විස්තර කරන්න කියලා මම උගන්වන්නේ කොමන් ළමයි සෙට් එකකට ඉතින් මේ කොමන් ළමයි සෙට් එකේ ඒ ළමයින්ට එක එක මට්ටම් වල දැනුම් මට්ටම් තියෙන කට්ටිය ඉන්නවා ඒක උදාහරණයක් විදියට හොඳම උදාහරණේ තමයි ඔගලන්ගේ ඕල ඩිසාස් එක එක එක්කෙනාගේ එක එක විදිහට තියෙන සමහරුන්ට ඒ නම් මේ තියෙනවා සමහරුන්ට ඒ එකක්වත් නැහැ
සමහරුන්ට ඒ දෙකක් තියෙන, සමහරුන්ට බී දෙකක් විතරයි තියෙන, අනිත් ඒක එක වෙනස්. එහින්ද තමයි සමහරුන්ට කොමස් වලට එකක් තියෙන, සමහරුන් කොමස් වල S එකක් තියෙන. එහින්ද තමයි මම මෙච්චර සරලව උදාහරණයක් සහිතව පැහැදිලි කරලා දෙන්නේ. එතකොට ඕනම දැනුම් මට්ටමක තියෙන ළමයෙක්ට මේ පන්තියට සහභාගී වෙලා හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. මගේ තියෙන එකම ආසාව, එකම දේ තමයි හොඳ ක්වලිටි රිසල්ට් ෂීට් එකක් මේන්ටේන් කරන්න. හොඳ ක්වලිටි රිසල්ට් ෂීට් එකක් මේන්ටේන් කරන්න නම් ඒ හැම දැනුම් ලවට්ටමව දරුවාට මම දැනුම දෙන්න ඕන. ඒ නිසා තමයි මම චූටි තැනේ ඉඳලා හිමීට පොඩ පොඩ කරගෙන යන්නේ. මම දවසට වැඩි ප්‍රමාණයක් කරන්නේ නැහැ. දවසට ළමයට අල්ල ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අල්ල ගන්න පුළුවන් ප්‍රමාණය විතරයි කරන්නේ. හැබැයි ඔන්න දැන් මේ පළවෙනි පාඩම විතරයි. ඒකත් මම කියලියම්. පළවෙනි පාඩම විතර මෙච්චර චුට්ට චුට්ට හිමින් කියලා දෙන්නේ. දෙවෙනි පාඩමේ ආවට පස්සේ තේරෙයි අඩේ දෙවෙනි පාඩමේ මාර ස්පීඩ් යනවානේ. 2 3 4 කියන ඒවා ඉවර වෙනවා තේරෙන්නේත් නැහැ. හයිද? මගේ ටාගට් එකේ තියෙන දෙසැම්බර් වෙනකොට ඕගොල්ලන්ගේ 12 වසර ඉවර කරලා දාන්න. දව 12 වසර ඉවර කරලා ගත්තට පස්සේ කිසිම ගැටලුවක් නැහැ. අපිට අවුරුද්දක්ම තියෙනවා 13 වසර ඇඳ ගන්නයි. ඊට අමතරව පේපර් කරන්නයි. හරිනේ? හරි. අපි යනවා යුද්ධ ගැටුම්. යුද්ධ ගැටුම්. යුද්ධ ගැටුම්. පළවෙනි සංසිද්ධිය. ආර්ථිකයේ විවිධ සංසිද්ධීන් වල තියෙන අංක එක තමයි යුද්ධ ගැටුම්. හරි. මොකද යුද්ධ ගැටුමක් කියන්නේ? යුද්ධ ගැටුමකදී මොකද වෙන්නේ? යුද්ධ ගැටුමකදී වෙන්නේ දරුවෝ සරලව කිව්වොත් එහෙම යුද්ධ ගැටුමකදී මිනිස්සු මැරෙනවා, බෝම්බ ගහ ගන්නවා, ප්‍රාග්ධන සම්පත් විනාශ වෙනවා. එතකොට තියෙන ගස්වැල් ගස් කොළ වැලවල් විනාශ වෙනවා. ව්‍යවසායකත්වයේ කියන්නේ ව්‍යාපාර විනාශ වෙලා යනවා. අපිට හරියට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. නිෂ්පාදන සම්පත් වහලා දාන්න වෙනවා. මොහොම වෙනවා. දැන් දරුවෝ යුද ගැටුමක් කිව්වම මතක තියාගන්න, යුද ගැටුමකදී මෙහෙම වෙන්න පුළුවන්. කෙටි කාලීන යුද ගැටුම් සහ දිගු කාලීන යුද ගැටුම් කියලා තියෙන දෙකක් තියෙනවා. සාමාන්‍ය මට්ටමේදී අපි කතා කරන්නේ යුද ගැටුමක් කියන්නේ දිගු කාලීන සංසිද්ධිය. ලංකාවේ පරණ අතීතයේ කළුව පැල්ලමක් තිබ්බා, යුද ගැටුමක් තිබ්බා, එල්.ටී.ටී. එකයි සහ ශ්‍රී ලංකා රජය අතර තිබ්බ යුද ගැටුමක්. අපි ඒකට කියනවා මානුෂීය මෙහෙම කියලා. මානුෂීය යුද්ධය කියලා කිව්වා අපි ලංකාවේ. එතකොට එල්.ටී.ටී. එක පරාද කරලා දැම්ම එල්.ටී.ටී. එක අවුරුදු 30ක් තිබ්බා. දැන් අවුරුදු 30ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක්. කෙටි කාලීන තත්ත්වයක් නෙමෙයි. යුද ගැටුමක් ඇති වෙන සාමාන්‍ය දරුවෝ කෙටි කාලීන තත්ත්වයකට නෙමෙයි, ඒක දිගු කාලීන තත්ත්වයකට. ළමයට හිතෙනවා දැන් කොළඹ ඉන්න ළමයට හිතෙනවා බෝම්බයක් ගෙව්වහම අපි කඩවල් ටික වහලා ගෙදර ඉන්නවා, ආයෙත් පහුවදාට ආයෙ කඩවල් විදියට එරලා ආයෙ පහුවදාට වැඩ ටික කරනවා. හරිද? නමුත් දරුවෝ ලංකාවේ කොළඹට විතරක් එහෙම බෝම්බයක් ගෙව්වහම කඩවල් ටික වහනවා, අපි වේලසන ගෙදර යනවා, එහෙම වෙනවා. නමුත් අපි බලන්නේ සමස්ත ආර්ථිකයේ දියා. දැන් ලංකාවේ කොළඹට විතර බෝම්බ ගහලා, අද කොළඹට විතර බෝම්බ ගන්න, හැබැයි උතුරේ හැමදාම යුද්ධ, හැමදාම ගහ ගන්න. දැන් ලංකාවේ කොළඹට විතර බෝම්බ ගහලා අපි අද ගෙදර හිටියා. එතකොට අපි අකාර්යක්ෂමයි, අපි සේවා නියුක්ත වෙලා නැහැ සර්. එතකොට නිෂ්පාදන හැකියාව මායිමක් වේ. අතුරුද ලක්ෂයක් මගින්නේ සර්, මෙහෙම එකක් ලකුණු කරන්න, ඒක අද විතරයිනේ වැහුවේ, හෙට වෙනකොට අපි සාමාන්‍ය පරිදි වෙනවා. නමුත් දරුවෝ අද කොළඹට බෝම්බ ගහව වුණාට වැඩක් නැහැ. අපි බලන්න ඕන සමස්ත ආර්ථිකයේ දිහා. සමස්ත ආර්ථිකයේ දිහාම බලුවහම වෙන දේ එකම දේ තමයි. මොකද වෙන්නේ? සමස්ත ආර්ථිකයේ බලුවහම වෙන්නේ එකම දේ. කොළඹටත් බෝම්බ ගහන, කුරුණෑගලටත් බෝම්බ ගහන, කෑගල්ලට බෝම්බ ගහන, දල්දා මාලිගාට බෝම්බ ගැව්ව, කටුනායකට බෝම්බ ගැව්ව, අනුරාධපුරයට බෝම්බ ගැව්ව, උතුරේ නිකන් බත් කනවා වගේ තමයි වෙඩි තියාගන්න හැමදාම කේස්. එතකොට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හැමදාම වැඩ ටික කරගන්න වෙන්නේ නෑ, ගන්න පුළුවන් ප්‍රසස්ස නිමෝම ගන්න වෙන්නේ නෑ. දරුවෝ මේක යුද්ධයක් කියන්නේ දිගුකාලීන තත්ත්වයක්. දිගුකාලීන තත්ත්වයේදී යුද්ධයකදී වෙන අවසාන ප්‍රතිඵලය තමයි මිනිස්සු මැරෙනවද නැද්ද? මිනිස්සු මැරෙනවා. පාලං කීයක් එල්.ටී.ටී. එක බෝම්බ දාලා කැඩුවද නැද්ද? කීයක් කැඩුවා? කැඩුවා. රේල් පාල ගැලවුවද නැද්ද? ගැලවුවා. ඊට පස්සේ තව මොනවද? ෆ්ලෙන් ගොන්තොටුපොළට බෝම්බ තිබ්බද? තිබ්බා. ගුවන් යාන කීයක් විනාශ වුණාද? බර ගණක් විනාශ වුණා. ගුවන් යාන කියන්නේ මොනවද? ප්‍රාග්ධන සම්පත. දළදා මාලිගාවට බෝම්බ තිබ්බද? තිබ්බා. දළදා මාලිගාව කියන්නේ මොකද්ද? ප්‍රාග්ධන සම්පත. මොකද උනේ? විනාශයි. යුද්ධය අතරතුරේදී මිනිස්සු කීයක් මැරුණාද? කියනම 12000ක්, 25000ක්, 30000ක්, 40000ක්, 50000ක් කියලා දාම මැරුණා. මිනිස්සු කියන්නේ කවුද? ශ්‍රමය. ශ්‍රමය කියනවා ප්‍රාග්ධන සම්පත. sorry. නිෂ්පාදන සම්පත. මොකදනේ? මිනිස්සු මැරුණා. ඒ වගේ තමයි. තව මොකද්ද? ස්වභාවික සම්පත්. ස්වභාවික සම්පත් ගස් කීයක් විතර කැඩෙන්නේ නැද්ද? කුඹුරු කීයක් විතර පහළ වෙලා යන්නේ නැද්ද? මොකදලාදී? සම්පත් සම්භාරයේ ස්වභාවික සම්පත් නැති වුණා.
තමනද රැකියාවල් නැත ව්‍යාපාර කීයක් වහන්න නැද්ද මිලසාකත් හැකියාව මොකදනේ මෙහුවා යුද්ධයක් කරගන්න පුළුවන්ද බෑ ඔය හිතන්න ඔය මැදවච්චෙන් එහා පැත්තට යාපනයට යනකම්ම මොකද වෙලා තිබ්බේ මිනිසුන්ට හරියට කඩයක් කරගන්න විදියක් නැහැ ව්‍යවසායගත හැකියාවන් ක්‍රියාත්මක කරගන්න විදියක් නැහැ අද කඩේ තියෙන හෙට වෙද්දි නැහැ ඉවරයි ව්‍යවසායගත හැකියාවත් ඉවරයි දරුවෝ යුද්ධය යන දිගුකාලීන තත්වයේදී මේ යුද්ධය නිසා ඇතිවෙන්නේ මිනිස් ඝාතන ප්‍රාග්ධන සම්පත් විනාශ වීම ස්වභාවික සම්පත් විනාශ වීම ව්‍යවසායගත හැකියාවන් විනාශ වීම වැනි දේවල් නිසා අපේ තියෙන නිෂ්පාදන හැකියාව නැත්තම් සම්පත් සම්භාරය ගොඩක් අඩු වෙනවා ප්‍රාග්ධන සම්පත් සම්භාරය අඩු වෙනවා ප්‍රාග්ධන සම්පත් සම්භාරය අඩු වෙනකොට අඩු වෙනකොට අඩු වෙනකොට අපිට එනවා නිෂ්පාදනයේ ගිය අවුරුද්දේ ප්‍රාග්ධන සම්පත් 2000 තිබ්බා අපිට ගන්න පුළුවන් වුණේ ඒකක 10000යි මේ අවුරුද්දේ සම්පත් සම්භාරය 1000යි දින ඇයි මිනිස්සු මැරිලා ඕ ගෙවල් කැඩිලා කෝක්කු කැඩිලා යන්ත්‍ර යාන වාහන කැඩිලා මිනිස්සු ඔක්කොම විනාශ වෙලා විශ්වාසගත හැකියාවන් ඔක්කොම ඉවර වෙලා මොකද වෙලාද දැන් මිනිස්සු නේ වෙලා තියෙන්නේ මොකද අපේ ළඟ ගිය පාර 2000ක් තියලා 10000ක් ගත්තා මේ පාර 1000 ඉන්නේ අපිට ගන්න පුළුවන් 5000යි මොකද වෙලා තියෙන්නේ නිෂ්පාදන හැකියාව අඩු වෙලා තියෙන්නේ හරි ලේමෝ යුද්ධයක් යනු යුද්ධයක් යනු දිගු කාලීන තත්වයකි යුද්ධයක් යනු දිගු කාලීන තත්වයකි යුද්ධයක් යනු දිගු කාලීන තත්වයකි යුද්ධයකදී ප්‍රාග්ධන සම්පත් සම්භාරය ප්‍රාග්ධන සම්පත් සම්භාරය විනාශ වන අතර විනාශ වන අතර සම්පත්වල ඵලදායීතාවය හා තාක්ෂණයද සම්පත්වල ඵලදායීතාවය හා තාක්ෂණයද සම්පත්වල ඵලදායීතාවය හා තාක්ෂණයද විශාල වශයෙන් අඩුවේ සම්පත්වල ඵලදායීතාවය හා තාක්ෂණයද විශාල වශයෙන් අඩුවේ හරි ලියන්න හරි ලියන්න මෙහෙම මේ හේතුවෙන් මේ හේතුවෙන් ආර්ථිකයක නිෂ්පාදන හැකියාව මේ හේතුවෙන් ආර්ථිකයක නිෂ්පාදන හැකියාව
මේ හේතු වෙන ආර්ථිකයක නිෂ්පාදන හැකියාව අරහතු ලියන නිෂ්පාදන ධාරිතාවය විශාල වශයෙන් අඩුවේ. විශාල වශයෙන් අඩුවේ. විශාල වශයෙන් අඩුවේ. විශාල වශයෙන් අඩුවේ. දරෝ එක්සා වයි භාණ්ඩයක් හදන ආර්ථිකයක සම්පත් සම්භාරයේ විනාශ වෙලා යුද්ධයක් නිසා, තාක්ෂණයේ විනාශ වෙලා යුද්ධයක් නිසා, ඵලදායිතාවයේ විනාශ වෙලා යුද්ධයක් නිසා මොකද වෙන්නේ? වෙන්නේ සරලවම දේ, නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. නිෂ්පාදන හැකියාව මායි වක්‍රය වමට විතැන් වෙනවා. කොහොමද හිතුවේ? මෙතනින් මෙහෙම මං ඇන්දා මගේ දකුණු වම් මත පැත්ත වමට විතැන් වෙනවා. නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් වේ. මේ හේතුවෙන් නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් වේ. මේ කතාකරු නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් වෙනවා. හරි. හරි. ලියන්න ඊළඟට. ලියන්න ඊළඟට. ඊළඟ සංසිද්ධිය තමයි සරල සංසිද්ධිය. ජුට්ට වෙලා වෙන්නේ දී. අටයිනේ. හරි. ලේ මන්තිම එක. ලියන්න. සංක්‍රමණ කියන්න. සංක්‍රමණ 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 සංක්‍රමණය වෙනවා. කවුද සංක්‍රමණය වෙන්නේ? මොනවාද සංක්‍රමණය වෙන්නේ? කොහොමද සංක්‍රමණය වෙන්නේ? සංක්‍රමණය වෙන ප්‍රධාන ස්වරූප දෙකක් තියෙනවා. එක්කෝ අපේ රටේ ඉන්න මිනිස්සු පිටරටට යනවා. තනිකරම සංක්‍රමණය කියන දරුවෝ තනිකරම ගලවගෙන යනවා. ඒ කියන්නේ මොකද? ආයි මේ පැත්ත බලාදවක්වත් බලාගෙනවක්වත් බක්කන්නේ නෑ කියලා තමයි යන්නේ. ඒවා ලංකාව දිහා ආයි එන්නේ නෑ කියලා ගලවගෙන යනවා. පවුල් පිටි මේ දවස්වල යන්නේ රැල්ලට යනවා. රැල්ලට නෙවෙයි ඇත්තටම යනවා. ඉතින් රැල්ලට නෙවෙයි ඇත්තටම යනවා. ඉතින් ලංකාවේ ඒ තරම් දේශපාලඥයන් කරපු හොඳකම් තමයි ඉතින්. ඔය එකෙක් ඉන්නවා ජනාධිපති කෙක් කියලා, එකෙක් ඉන්නවා දැන් පිනා ජනාධිපති. පිනා ජනාධිපති 1998 වේදිකාවට නැගලා කිව්වෙත් ලංකාව 2005 වෙනකොට සංවර්ධනය කරන රටක් කරනවා කියලා. 2005 ඒ පිනා ජනාධිපතිම ආයි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වෙන්න ඉල්ලනවා. පිනා ජනාධිපති කියනවා මොකද මම 2015 දී රට සංවර්ධනය කරන රටක් කරනවා කියලා.
ආයේ ජනාධිපතිම 15 වෙනි කළ කියනවා මොකද 2025 වෙද්දි මරං රට සංවර්ධනය කරන රටක් කරනවා කියලා. ලොක්ක දැන් ඇවිල්ලා 2024 ඒකෙදි කියනවා මම 2045 වෙදි ලංකාව සංවර්ධනය කරන රටක් කරනවා කියලා. අර එකම පටිය තමයි ගහන්නේ අපේ ලංකාවේ මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නැති හින්දා අපේ මිනිස්සු තාවෝ අනේ හොඳයි කිකි අපුඩි ගහ ඉන්න. නේද? මොනසේ 2048 එනකොට ඉඳීද දන්නෙත් නෑ. නේද? කියන හැබැයි 2028 දී යා ලංකාව සංවර්ධනය කරන රටක් කරනවා කියලා. තමන ඇවරේජ් දැන් අවුරුදු 78ක් 79ක් කියමුකෝ. 78ක් 79ක් ප්ලස් දැන් එතන ඉඳලා දැන් 24නේ. 48යි කියන කෙලින්ම 24ක්ම දෙනවා. 78යි ප්ලස් 24යි කියන කෙලින්ම අපි 80ක් කියලා. මනුස්සය 220ක් 120ක්කට ආසන්න 120කට වඩා වැඩි ජීවත් වෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම මනුස්සෙක් විශ්‍රාම යවන එකේ ප්‍රධානම හේතුව තමයි වයස යනකොට මොලේ හරියාකාරව වැඩ කරන්නේ නැහැ. අපේ කායික ශක්තිය, මානසික ශක්තිය දුර්වල වෙනවා. දැන් ඒ වගේ ඩයිලා ලංකා පාලනය කරනවා කියන එකේ තේරුම වෙන්නේ අර කායික ශක්තිය සහ මානසික ශක්තිය දුර්වල වෙච්ච එක්කනේ තමයි රට පාලනය කරන්නේ. ඒක හැම එක්කෙනාම එහෙමයි. හරි? එහෙම එක්කෙනෙක් රට පාලනය කරනකොට වෙන දේවල් තමයි කායික ශක්තියත් හරියට නැහැ, මානසික ශක්තියත් හරියට නැහැ. අර ඉතින් විකාර වගේ තමයි ඉතින්. ඔය යන්නම් ආලේ වැල යන මැස්ස වැල යන අතර මැස්ස ගහනා වගේ ආයි ඉතින් අපි ලංකාවෙන් කතා කරා වගේ ලංකාව හැමදාම ණයක් ගන්නවා චූන් එකක් දානවා ඉන්නවා ඊට පස්සේ ණයක් ගන්නවා ආයි චූන් එකක් දානවා ආයි ඉන්නවා ලංකාවේ කොහේ හරි කැලලක් කිකුණා ආයි චූන් එකක් දානවා ඉන්නවා ඕක තමයි එන්නේ හරි දැන් ඔය ඒ දැන් ඔය අවසාන ප්‍රතිඵලය තමයි ලංකාවේ මිනිස්සු රට යන්න ගත්ත එක ලංකාවේ මිනිස්සු රට යන එක ඊටත් වඩා අන්ත භයානක වැඩක් ලංකාවේ මිනිස්සු රට යනවා කියන මේ දෙකයි බණේ මිනිස්සුත් නේ රට යන්නේ මානව ප්‍රාග්ධනය සංක්‍රමණය වෙන ප්‍රධානයිද ලංකාවේ මිනිස්සු කියන්නේ ලංකාවේ කට්ටිය පිටරටට යනවා ලංකාව කියන අම්බයට ඒ තරම් රටේ මිනිස්සු පිටරටට යනවා ඔය අපි කියනවා විදේශ සංක්‍රාම කියලා නැත්තම් සංක්‍රමණ විදේශ සංක්‍රමණ විදේශ සංක්‍රමණ සංක්‍රමණ කිව්වහම ලංකාවේ ඉන්න මිනිස්සු පිටරටට යනවා එතකොට ලංකාවේ ඉන්න මිනිස්සු පිටරටට යනකොට ලංකාවේ තියෙන මොකද අංකයක ශ්‍රමය කියන ලංකාවේ තියෙන ශ්‍රමය කියන නිෂ්පාදන සම්පත ශ්‍රමය කියන නිෂ්පාදන සම්පත මොකද වෙන්නේ සෑහෙන වශයෙන් අඩු වෙනවා මේ ශ්‍රමය කියන නිෂ්පාදන සම්පත අඩුවීම නිසා සමස්ත වශයෙන් ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරය අඩු වෙනවා සමස්ත වශයෙන් ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරය අඩු වීම නිසා අපේ දෙන නිෂ්පාදන හැකියාව අඩු වෙනවා දැන් ශ්‍රමය අඩු වෙනවා මානව ප්‍රාග්ධනය කියොත් ප්‍රාග්ධනයත් අඩු වෙනවා හොඳයි මිනිස්සු මොනවාද ව්‍යවසායගත හැකියාවන් තියෙන මිනිස්සු රට ගියොත් එහෙම ලංකාවේ ව්‍යවසායගතය කියන එකත් නැති වෙනවා ලේන සංක්‍රමණය යනු විදේශ සංක්‍රමණය යනු විදේශ සංක්‍රමණය යනු එක් ආර්ථිකයක සිට තවත් ආර්ථිකයකට එක් ආර්ථිකයක සිට තවත් ආර්ථිකයකට එක් ආර්ථිකයක සිට තවත් ආර්ථිකයකට රටේ පවතින රටේ සිටින රටේ සිටින රටේ පවතින ඇත රටේ සිටින පුද්ගලයින් රටේ සිටින පුද්ගලයින් පූර්ණ වශයෙන් රටේ සිටින පුද්ගලයන් පූර්ණ වශයෙන් ආර්ථිකයේ සිටින පුද්ගලයන් පූර්ණ වශයෙන් වෙනත් ආර්ථිකයන් කරා
වෙනත් ආර්ථිකයන් කරා. ගමන් කිරීමයි. ගමන් කිරීමයි. ගමන් කිරීමයි. ගමන් කිරීමයි. ලියන්න. ශ්‍රී ලංකාවේ සිට ඉලන්තර ලොකුණ වෙනම ලියන්න. ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රමිකයන් පිටරටට යාම නිසා පිටරට සංක්‍ර සෙට පිට විදේශ රටවල් වලට සංක්‍රමණය වීම නිසා ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රමිකයන් විදේශ රටවල් වලට සංක්‍රමණය වීම නිසා සංක්‍රමණය වීම නිසා විදේශ රටවල වලට සංක්‍රමණය වීම නිසා ශ්‍රම සම්පදද ශ්‍රම සම්පදද ශ්‍රම සම්පතද මානව ප්‍රාග්ධනය සංක්‍රමණය වීම නිසා 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 ප්‍රාග්ධන සම්පත්ද ප්‍රාග්ධන සම්පත්ද යන ව්‍යවසායකයින් සංක්‍රමණය වීම නිසා ව්‍යවසායකයින් සංක්‍රමණය වීම නිසා ව්‍යවසායකත්වය යන සම්පතද ව්‍යවසායකත්වය යන සම්පතද ව්‍යවසායකත්වය යන සම්පතද
වේසයාගත යන සම්පතද මොකද එන්නේ? අඩුවීමෙන් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව, ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව අඩුවෙයි මේ හේතුවෙන් මේ හේතුවෙන් මේ හේතුවෙන් මොකද වෙන්නේ? නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් වේ. මේ හේතුවෙන් නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් වේ. හරි. එතකොට නිෂ්පාදන හැකියාවයි වක්‍රය කැන්දා නිෂ්පාදන හැකියාවයි වක්‍රය කැන්දා නිෂ්පාදන හැකියාවයි වක්‍රය වමට විතැන් කරා අපේ ආර්ථික නිෂ්පාදන හැකියාව අඩු වීම නිසා. හරි. හරි, මං අද ඔයගොල්ලන්ට ගොඩක් ලොකු හෝම්වර්ක් වගේ දෙනවා. ගොඩක් ලොකු සහ ගොඩක් හෝම්වර්ක් ගොඩක්. ගොඩක් ලොකු සහ හෝම්වර්ක් ගොඩක්. එකේ කියන්න ඕන හරිද? ගොඩක් ලොකු හෝම්වර්ක් ටිකක් දෙනවා. හරිද? ඒකේ MCQ තියෙනවා. ලියන ප්‍රශ්නක් තියෙනවා. රචනා ප්‍රශ්නක් තියෙනවා. ව්‍යුහගත ප්‍රශ්නක් තියෙනවා. ඒ ටික බලන්න පුළුවන්. එතකොට මුලින්ම මතක තියාගන්න තියෙන මන් දෙන ප්‍රධාන උපදෙස, නිෂ්පාදන හැකියාවයි වක්‍රයක් මගින් විග්‍රහ කිරීම සිද්ධ කරන්න ඕන නම් නිෂ්පාදන හැකියාවයි වක්‍රේ ලක්ෂයක් විතරන වෙනවද වක්‍රයක් විතරන වෙනවද කියලා බලන්න ඕන. එහෙම නැත්නම් සරලවම කිව්වොත් එහෙම නිෂ්පාදන හැකියාවයි වක්‍රයේ සම්පත් සම්භාරයේද වෙනස් වෙන්නේ, තාක්ෂණයේද වෙනස් වෙන්නේ, ඵලදායිතාවයේද වෙනස් වෙන්නේ කියලා බලන්න ඕන. එහෙම නැත්නම් කාර්යක්ෂමතාවයේද වෙනස් වෙන්නේ, පූර්ණ සේවා නියුක්තියේද වෙනස් වෙන්නේ කියලා බලන්න ඕන. ඔය දෙක අතර වෙනස බලලා දා. අනේ ඔය දෙක අතර වෙනස හඳුනාගත්තට පස්සේ තමයි නිෂ්පාදන හැකියාවයි වක්‍රයද වෙනස් වෙන්නේ, ලක්ෂයද වෙනස් වෙන්නේ කියන එක අපි මූලික වශයෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඔන්න ඕක මතක තියාගන්න. ඕක මතක තියාගත්තා කියන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රය කියන එක ඇති දෙයක් ඇත්තෙම නැහැ. ඕක තමයි ලොකුම දේ. එතකොට අපි හඳුනා ගන්න ඕන නිෂ්පාදන හැකියාවයි වක්‍රයද විතන්නේ, ලක්ෂයද විතන්නේ කියන එක හඳුනාගත්තා නම් ඇති වෙන මුකුත් අවශ්‍ය වෙන්නේ නැත. ඕක තමයි මූලිකම තියරි එක මේ පාඩමේ. හරි. එහෙනම් දරුවෝ අද පාඩ කතා කරා නිෂ්පාදන හැකියාවයි වක්‍රය මගින් වර්තමාන පරිභෝජනය කොහොමද අනාගත පරිභෝජනයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා, වර්තමාන පරිභෝජනය සහ අනාගත පරිභෝජනය තීරණය වෙන වර්තමාන නිමවූ මට්ටම අනුව, ඒ නිමවූ මට්ටමේදී අපි හදන භාණ්ඩ වර්ගය පරිභෝජන භාණ්ඩ වුණොත් අපිට අනාගතයේදී සම්පත් සම්භාරය ලොකුවට වෙනස් වෙන්නේ නැති හින්දා අපිට වැඩි ඉහළ ජීවන තත්ත්වයක් ළඟා කරගන්න බැරි වෙනවා මේක නිසා. නමුත් දරුවෝ ප්‍රාග්ධන සම්පත් වැඩිපුර හදනවා නම් වර්තමානයේදී අනාගතයේදී උසස් ජීවන මට්ටමක් ළඟා කරගන්න පුළුවන් වෙනවා මෙන්න මේක නිසා. මොකක් නිසාද? වර්තමාන තේරීම නිසා. එතකොට වර්තමාන තේරීමේදී සම්පත් සම්භාරය ප්‍රාග්ධන සම්පත් වැඩිපුර හදුවොත් වර්තමානයේදී හොඳ ජීවන තත්ත්වයක් උසස් කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න ඕන මෙතනදී. ඊට පස්සේ යුද්ධය ගැන කතා කරා. යුද්ධය කියන දරුව දිගුකාලීන තත්ත්වයක්. ඒක නිසා සම්පත් සම්භාරය විනාශ වෙනවා, තාක්ෂණය විනාශ වෙනවා, ඵලදායිතාවය විනාශ වෙනවා. මේ තාක්ෂණය ඵලදායිතාවය සහ සම්පත් සම්භාරය කියන දේ මත තීරණය වෙන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රය තමයි විතැන් වෙන්න ඕන. මේව අඩු වෙන නිසා සම්පත් සම්භාරය අඩු වීම නිසා, තාක්ෂණය අඩු වීම නිසා, ඵලදායිතාවේ
අඩුවීම නිසා කියන දේවල් ටික. අන්නේ දේවල් අඩු වෙනකොට සම්පත් සම්භාරය වගේ දේවල් අඩු වෙනකොට නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වෙනවා කියන්නේ නිෂ්පාදන හැකියාවයි වක්‍රය දකුණට වමට විදන් වෙනවා කියන එක. ඊට පස්සේ අපි කතා කරා සංක්‍රමණය ගැන. සංක්‍රමණය කියන්නේ විදේ විදේශ රටවලට අපේ ලංකාවේ ඉන්න මිනිස්සු යනවා. ලංකාවේ ඉන්න මිනිස්සු යනකොට තාක්ෂණය සෝරි අපේ තියෙන මොනවද සංකේක තමයි සමය කියන එක වෙන අඩු වෙලා යනවා. මානව ප්‍රාග්ධනය අඩු වෙනවා. විවසාගත හැකියාව අඩු වෙනවා. මේ ක්‍රම ඔක්කොම අඩු වීම නිසා අපේ නිෂ්පාදන හැකියාව අඩු වෙනවා. නිෂ්පාදන හැකියාව අඩු වෙනවා කියන සම්පත් සම්පූර්ණ නිෂ්පාදන හැකියාව මායි වක්‍රයේ වමට විතන් වෙනවා කියන එක තමයි ඔය කිව්වේ. හරි, අද දවසේ ඔච්චරයි පාඩම් ටික. පළවෙනි පාඩම ඉවරයි. ඔයාලට කිසිදු ගැටලුවක් නැතුව පළවෙනි ප්‍රශ්නය 2009 සිට මම උගලන්ට පාස් පේපර්ස් ඇක්සස් දීලා තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය කිසිදු ගැටලුවක් නැතුව ඔයාට කරන්න පුළුවන්. දැන් හැම සෙකන්ඩ් පේපර් එකකම ඕගොල්ලන්ට කිසිදු ගැටලුවක් නෑ. දැන් කරන්න පුළුවන්. මොනවා හරි නොතේරෙන තැන් තියෙනවා නම් දැන් වැඩේ පටන් ගන්න. මොන දැනුයි ඔය වැඩේ පටන් ගන්න තියෙන්නේ දවසට සෝරි සතියේට එක පේපරයක් ලියන්න. ඇති ඔය ඇති. ලොකුවට නටාගෙන කරන්න යන්න එපා. දැන් එතකොට ඔයාට ඔයාටත් එපා වෙනවා. දැන් ඉදන්ම නටාගෙන කරගෙන ගියොත් එහෙම එපා වෙනවා. එහෙම එහෙම අවශ්‍යතාවයක් නෑ. මේක යන්න පුළුවන් රිද්මයක් තියෙන ළමයින්ට ඇඟට දැනෙන රිද්මයක් තියෙන. අපි ඒ රිද්මෙට යන් රිද්මෙට සාමාන්‍යයෙන් මම සතියේකට දැන් පළවෙනි පාඩේ මෙවරන සතියේකට 2009 පේපරේ ගත්ත පළවෙනි ප්‍රශ්නේ කරා. 2010 පේපරේ ගත්ත පළවෙනි ප්‍රශ්නේ කරා. දබර සතියේ ඒක කරා. මාළුකු දෙන්නේ. එතකොට ඔයාලා නොදෙනිම ඔයා 2009 සිට 2010 sorry 23 දක්වාම පේපර් ස්ටික් කරලා ඉවර. තමයි 24 ඉවර නෑ. ආවේ නෑ. 24 ආවම 24 තියර කරලා දාන්න. එතකොට දරුවෝ එහෙනම් ඕක තමයි අදේ පාඩම. එහෙනම් අදර ඉවර කරනවා. මොනවා හරි තේරුම් නැති දෙයක් තිබ්බොත් එහෙම මොනවා හරි අප්ෂට් තරම් තියෙනවා නම් සර් මට මේක ප්‍රොඩක්ට් සෙට් වෙන්නේ නැහැ ඔලුවට යන්නේ නැහැ අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න එක්ක කෝල් එකක් ගන්න එහෙම නොත් මට පුළුවන් හරි ඕගොල්ලන් තේරෙන්නේ නැති මේක අපි මම මෙහෙම උගන්වනවා කියලා මගේ පැත්තෙන් උත් අප්ඩේට් එකක් හදාගන්න පුළුවන් මට හරි එහෙනම් දරුවෝ අදට ආයේ බෝවන්.